හරි. මම හිතන් ඉන්නවා මීළඟ සතියේ පන්ති ටික රෙකෝඩ් නොකර ඉන්න. මොකද මට තේරෙනවා රෙකෝඩින් එක බලන්න විතරක් කට්ටිය වෙනුවෙන් මේ රෙකෝඩින් එක බලන්න විතරක් කට්ටිය චුට්ටක් බලාගෙන ඉන්න ස්වරූපයක් මට තේරෙනවා. ඒ හින්දා මම එහෙම වුණොත් රෙකෝඩින් එක දාන්නේ නැහැ. අනිත් ගුරු රෙකෝඩින් එක දාන්නෙත් නැහනේ. මම රෙකෝඩින් එක දාන්නේ ඕගොල්ලෝ පවු නිසා සාධාරණ හේතුවක් නිසා පන්තියට සහභාගී වෙන්න බැරි වෙන ආයිට විතරයි. පන්තියට එන්න පුළුවන්කම තියෙද්දි රෙකෝඩින් එක බලන් ඉන්නවා නම් මම ඒකට ලෑස්ති නැහැ. ඒ හින්දා මම පන්තිය රෙකෝඩ් කරත් ගෲප් එකට නොදා මම ඉන්නවා සද්ද නොකර මේ සාධාරණ හේතුවක් ඉදිරිපත් කරොත් සර් මට මෙන්න මේ හේතුව හින්දා පන්තියට එන්නුනේ නැහැ කියලා මම එතකොට රෙකෝඩින් එක දෙනවා. ඒ අරන්නේ මමයි රෙකෝඩින් එක දාන්නේ නැහැ ගෲප් වලට. එහෙම වෙන්න අවශ්‍ය නැහැ නේ. මම හිතන්නේ මම මෙච්චර එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මොකද මම මහන්සලා වැඩේ කරනවා නම් ඕගලන්ටත් මහන්සලා මේ වැඩේට ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැතුව වැඩේ උඩ දාන්න බෑ. මේ ලැබිලා තියෙන කෙටි කාලයේ කොහොම හරි වැඩේ කරගන්න ඕනේ. වැඩේ කරගත්තේ නැත්තම් පුතෝ හැමෝම වලේ තමයි. මොකද මේ ආණ්ඩුව විභාග ලේසි කරන්න එහෙම නැහැ හොඳේ. ඕනි කෙනෙක්ගෙන් අහලා බලන්න ඕගලන්ගේ තම්මල දාත්තලා දෙන ගුරුවරු අහලා බලන්න විභාග ලේසි වෙනවද කියලා. කවදාවත් ලේසි වෙන්නේ නැහැ. 1.0ක්වත් තිබ්බට වඩා අමාරු වෙනවා මිසක් එක්සෑම් ලේසි වෙන්නේ නැහැ කවදාවත්. ඒ හින්දා මේ වැඩේට පොඩ්ඩක් කැපවීමෙන් ඉන්න සිද්ධ වෙනවා. හරි. ගාත්‍රාක්ෂර ලෝපසන්ධිය මම කරලා අවසන් කරා. අද තියෙන්නේ පූර්ව රූපසන්ධිය. අපි පටන් ගන්න ඉස්සරහට යන්න. දැන් මොකද්ද මේ පූර්ව රූප සන්ධිය කියලා කියන්නේ? දැන් සිරත් සංග්‍රහයේ මේක හඳුන්වන්නේ පෙර රූ සඳ කියලානේ. පෙර රූ සඳ. පෙර කියලා කියන්නේ කලින්, රූ කියලා කියන්නේ අකුරට. ඒ පෙර රූ සඳ පෙර තියෙන අකුරත් එක්ක සන්ධිවන එකක් ගැන තමයි කියන්නේ. දැන් බලමු මොකද්ද මේ වෙන්නේ කියලා. සන්ධිවන පද දෙකේ පසු පදය මුල ඇති හල් අකුර ඉවත් කර. සන්ධිවන පද දෙකේ පසුපදයේ මුල ඇති හල් අකුර ඉවත් කර ඒ වෙනුවට පෙර පදයේ අග ඇති හල් අකුර යොදාගෙන සන්ධි කිරීමෙන් ගලපා ගන්නා සන්ධිය පූර්ව රූප සන්ධියයි. මොකද කියන්නේ? සන්ධිවන පද දෙකෙන් පසුපදයේ මුල ඇති හල් අකුර. පසුපදයේ මුල තියෙන හල් අකුර. දැන් ඉස්සෙල්ලාම මේක මම ටයිප් කරගන්නම්කෝ. මෙන්න මෙහෙම. Right. Then get dana come. Get dana come. Then ඉස්සෙල්ලාම අපි කරන්නේ පෙර පදයේ අග අකුර වෙන් කරා. මේක තමයි ලේසි විදිය. පසු පදයේ මුල අකුර වෙන් කරා. පෙර පදයේ අග අකුර වෙන් කරා. පසු පදයේ මුල අකුර වෙන් කරා. දැන් මේකේ දීලා තියෙන නිර්වචනය බලන්න. මොකද නිර්වචනේ තියෙන්නේ කියලා? සන්ධිවන පද දෙකෙන් පසු පදයේ මුල ඇති හල් අකුර. පසු පදයේ මුල තියෙන හල් අකුර මේක තමයි. ඔව් පොඩේ ඉන්න. මේක තමයි පසු පදය. පසු පදයේ මුල තියෙනවලු හල් අකුරක්. පසු පදයේ මුල හල් අකුරක් නැහෙනේ. පසු පදයේ මුල තියෙන්නේ ව්‍යංජන අක්ෂරයක් නේ. ආ හල් අකුර හොයන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? හල් අකුර හොයන්න නම් මොකද්ද කරන්නේ? පසු පදයේ මුල තියෙන අකුරේ ස්වර ව්‍යංජන වෙන් කරන්න ඕනේ. පසුපදයේ මුල තියෙන අකුරේ ස්වර ව්‍යංජන වෙන් කරන්න බලන්න එහෙනම්. කොහොමද ස්වර ව්‍යංජන වෙන් කරන්නේ? කයන්න කඩන්න ඕනේ. කොහොමද කයන්න කඩන්නේ? කයන්න කඩන්නේ හල් කයන්න දන හල් කයන්න දන අයන්. හල් කයන්න දන අයන්නනේ නේ. එහෙමනේ වෙන් කරන්නේ. ආ. දැන් මොකද්ද කරන්නේ? හල් කයන්න දන අයන්න නම් තියෙන්නේ අපිට අහු වෙනවනේ මෙතන තියෙනවා කියලා හල් ලකුර. මේ දැන් හල් ලකුර මෙහෙම එළියට ආවනේ. ඒ හල් ලකුර අයින් කරන්නලු, ලොප් කරන්නලු. ඔන්න හල් ලකුර ලොප් කරා. ලොප් කරලා අපිට කියනවා පෙර පදයේ අග තියෙන රූපය නැත්තම් පෙර පදයේ අග තියෙන අකුරම පසු පදයේ මුලටත් දාන්නලු. ආ පෙර පදයේ අග තියෙන රූපය පසු පදයේ මුලට දාන්න බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න එකපාරක් දැම්මා. ඊට පස්සේ ඔන්න ආයි පාරක් දැම්මා. ඊට පස්සේ අයන්න තියෙනවා හල් මයන්න තියෙනවා. හරිනේ අයන්න තියෙනවා හල් මයන්න තියෙනවා. දැන් මොකද වෙන්නේ මේ බලන්නකෝ. සන්ධිවන පද දෙකෙන් පසුපදයේ මුල ඇති හල් ලකුර ඉවත් කර ඒ වෙනුවට පෙරපදයේ අග ඇති හල් ලකුර යොදාගෙන සන්ධි කිරීමෙන් ගලපා ගන්නා සන්ධිය පූර්ව රූප සන්ධියලු. ආ දැන් ඔන්න පෙරපදයේ අග තියෙන හල් ලකුර ඉවත් කරා ඒ වෙනුවට සෝරි පසුපදයේ මුල තියෙන හල් ලකුර ඉවත් කරා ඒ වෙනුවට පෙරපදයේ අග තියෙන හල් ලකුර පසුපදයේ මුලටත් දාන්නලු. ආ දැන් මේ හල් තයන්න අපි පසුපදයේ මුලටත් දාගත්තා. ඊට පස්සේ මේ දෙක එකතු කරන්න වෙනවනේ. හල් තයන්නයි අයන්නයි එකතු කරන්න බෑ. හල් තයන්නයි අයන්නයි එකතු කරාම හල්
තයන්න යන්න එකතුරම තයන්න වෙනවා උත්තරේ මොකද්ද ගෙත්තම් නේ උත්තරේ හරි සිම්පල් මේක හරිද ගෙත්තම් තමයි උත්තරේ මේක ඕගලන්ට පැහැදිලි වෙන්න ඕනි අනිත් මිනිස්සු වගේ බෝඩ් වල ලියාගෙන දිලිසි දිලිසි මං උගන්වන්නේ නැහැ හරි මම ඩිස්ප්ලේ කරලා ඕගලන්ට උගන්වන්නේ ඒ නිසා ඕගලන්ට මේක තේරෙන්න ඕනි දිලිසෙන්නේ පේන්නේ නැත්තේ සර් හිඳ සර්ගේ සර්ට බෝඩ් එක වැහෙනවා ඒව මගේ පන්ති නෑ ඒ හින්දා ඕගලන්ට දැන් මේක හොඳට තේරෙන්න ඕනි හරි හල් තයන්නයි අයන්නයි තයන්න වෙනවා මම තව එකක් කියලා දෙන්නම් මේ බලන්න ඔන්න මම ගන්නවා අපි ගමු සිත් කරු කියන එක ගමුකෝ සිත් දන සිත් දන කරු සිත් දන කරු හරි දැන් මොකද්ද මුලින්ම කරන්නේ පෙර පදේ අගා කර වෙන් කරා පසුපදයේ මුලා කර වෙන් කරා පෙර පදේ අගා කර වෙන් කරා පසුපදයේ මුලා කර වෙන් කරා හරි ඊට පස්සේ මොකද්ද අපිට කරන්න කියන්නේ සන්දිවන පද දෙකෙන් පෙර පදයේ sorry පසුපදයේ මුල තියෙන හල් ලකුර ඉවත් කරන්නලු පසුපදයේ මුල හල් ලකුරක් නැත්නම් අපි පසුපදයේ මුල තියෙන හල් ලකුරක් හොයා ගන්න ඕනේ එහෙනම් අපි මොකද්ද කරන්නේ පසුපදයේ මුල තියෙන අකුරේ ස්වර ව්‍යංජන වෙන් කරනවා පසුපදයේ මුල තියෙන අකුරේ ස්වර ව්‍යංජන වෙන් කරන්න බලන්න කොහොමද වෙන් කරන්නේ කයන්න කඩනවා කයන්න කඩන්නේ කොහොමද හල් කයන්නයි අයන්න ඔන්න දැන් අපි ඒක කඩාගත්තා නේද ආ දැන් මොකද්ද කරන්න කියන්නේ දැන් අපිට සිද්ධ වෙනවා මේ තිබ්බ හල් ලකුර නැත්තම් මේ එළියට ආපු හල් ලකුර ලොප් කරලා දාන්න ඔන්න ලොප් කරා ලොප් කරලා පසුපදයේ මුල තියෙන හල් ලකුර sorry පෙරපදයේ මුල තියෙන හල් ලකුර පසුපදයේ මුලට දාන්නලු හරි පසුපදයේ මුල තියෙන අකුර වෙනුවට පෙරපදයේ අග තියෙන හල් ලකුර දාන්නලු ඔන්න අපි දැම්ම ආ දැන් මොකද්ද වෙන්නේ දැන් අර මේ පෙරපදයේ අග තිබ්බ හල් ලකුර පසුපදයේ මුලට ගෙනාවට පස්සේ මෙතන තියෙනවනේ ස්වරයක් ඒ ස්වරයත් එක්ක මේක එකතු කරන්න ඕන් ස්වරයත් එක්ක එකතු කරා ආ දැන් මොකද්ද හැදෙන්නේ දැන් හැදෙන්නේ සිත්තරු කියන වචනේ ඕන් ඔහොම තමයි ඒක හැදෙන්නේ සිත්තරු කියන වචනේ හැදෙන්නේ ඔන්න ඔහොම රයිට් මම විනාඩියක් දෙන්නම් ලියා ගන්න බලන්න උදාහරණ දෙක නිර්වචනෙත් එක්ක හරි මේක ලියා ගන්න ඇති අපි යන් ඊළඟ සන්ධියට ඔයගොල්ලෝ chat එකට දාන්න මේකෙන් තව සන්ධියක් කියලා දෙන්න ඕන නම් කියලා දෙන්න සර් ඒ වගේ ඒවා කියන්න හොඳේ මවුලක් නැහැ මේ තව උදාහරණ දෙනවා අපිට හදන්න මේකෙන් තව සන්ධියක් හදන්න ඕන නම් chat එකට දාන්න
තව එකක් හදන්න ඕන නම් කියන්න. තව එකක් හදන්න ඕන නම් කියන්න chat එකට දාන්න. තව එකක් හදන්න. ආ. තව එකක් හදමු අපි. අපි හදමු සන්හස් කියන එක හදමු. සන්හස්. අත්කම් එක හදන්නලු. ආ. ආ හරි. එහෙනම් අත්කම් අත්කම් කියන එකට තමයි වැඩි ඉල්ලුම තියෙන්නේ. හරි. අත්කම් කියන එක මම හදන්න. අන්න එහෙනම් මේ වැඩේට පොඩ්ඩක් සක්‍රීය වෙන්න ඕනේ. මට කේන්ති ගිල්ල ඉරි ඉස්සෙල්ලා මේ වැඩේ මම කේන්ති ගිල්ල උඹලට සාමාන්‍යයෙන් බඩින්නේ නැහැ. රයිට්. අත්කම්. රයිට්. දැන් ඔන්න ඉස්සෙල්ලා අපි මොකද්ද කරන්නේ? පෙරපදයේ අගාකුර වෙන් කරගන්න. ओम පෙරපදයේ අගාකුර වෙන් කරගත්තා. ඊට පස්සේ පසුපදයේ මුලාකුර වෙන් කරගත්තා. පෙරපදයේ අගාකුර වෙන් කරා, පසුපදයේ මුලාකුර වෙන් කරා. දැන් මොකද්ද අපිට කියන්නේ? සන්ධිවන පද දෙකෙන් පසුපදයේ මුල ඇති හල් ලකුර ඉවත් කරන්නලු. දැන් පසුපදයේ මුල හල් ලකුරක් නැහෙනේ. පැහැදිලි නේ ඒක? පසුපදයේ මුල හල් ලකුරක් නැහැ. හරිද? තියෙන්නේ ව්‍යංජනයක්. එහෙනම් මොකද්ද කරන්නේ? පසුපදයේ මුල හල් ලකුර අපි හොයාගන්න ඕනි. හල් ලකුර හොයාගන්නේ කොහොමද? පසුපදයේ මුල තියෙන ව්‍යංජනාක්ෂරේ ස්වර සහ ව්‍යංජන වෙන් කරනවා. ආ ස්වර ව්‍යංජන වෙන් කරන්න බලන්න එහෙනම්. ස්වර ව්‍යංජන වෙන් කරනවා කියලා කියන්නේ මේ ව්‍යංජනේ දෙකට කඩනවා කියන එකනේ. දෙකට කඩන. හල් කයන්නයි අයන්න. හල් කයන්නයි අයන්න. රයිට්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔන්න හල් කයන්නයි අයන්න තියෙනවා කියලා කියන්නේ ඔන්න හල් ලකුර එළියට ආවා කියන එකනේ. දැන් හල් ලකුර එළියට ආව නම් මේක අයින් කරලා දාන්න. ලොප් කරලා දාන්න. ඔන්න ලොප් කරා. ලොප් කරලා පස්සේ පෙරපදයේ අග තියෙන හල් ලකුර අර ලොප් කරපු පසුපදයේ මුල තිබ්බ රූපය නැත්නම් අකුර වෙනුවට දාන්න. ඔන්න දැන්. හරි. දැන් මොකද වෙන්නේ? දැන් සිම්පල් කේස් එකක් තියෙන්නේ. දැන් මේ හල් තයන්නයි මේ අයන්නයි එකතු කරන්න. ආ හල් තයන්නයි අයන්නයි එකතු කරාම මොකද වෙන්නේ? තයන්න වෙනවා. උත්තරේ මොකද? අත්තම්. අත්තම අත්තමට වැඩ කරනවා කුඹුරු කරන එකක් තියෙන අත්තම කියන්නේ. අත්තම්. හරි. රයිට්. එහෙනම් ඔන්න ඒකත් ජයසිරි මංගල. ආ මේක ලියාගන්න මම ඉලව දෙන්න. හරි. විනාඩියක් අරගෙන ලියාගන්න එහෙනම්. කටියමට කියනවා මේ විස්කම් කියන එක. ඒ කියන්නේ විස්සම්නේක සන්ධිය වෙන්න ඕනි. විස්සම් කියන එක හදන්න කියලා, විස්කම් කියන එක හදන්න කියලා මම එක හදන්න. ඔන්න විස්කම්. විස්කම්. ඉස්සෙල්ලා මොකද කරන්නේ? පෙරපදයේ අගාකුර වෙන් කරා, පසුපදයේ මුලාකුර වෙන් කරා. පෙරපදයේ අගාකුර වෙන් කරා, පසුපදයේ මුලාකුර වෙන් කරා. දැන් මොකද්ද වෙන්නේ? දැන් අර සරල කතන්දරේමනේ වෙන්නේ. අර අපි කලින් කරපු එකමනේ වෙන්නේ. මොකද කලින් කරපු එක? ඒ කියන්නේ පෙරපදයේ අග තියෙන හල් ලකුර පසුපදයේ මුල තියෙන හල් ලකුර වෙනුවට දාන්න ඕනි. දැන් තියෙන කේස් එක තමයි මෙතන පසුපදයේ මුල හල් ලකුරක් නැහැ. හරිද? මේ පසුපදයේ මුල හල් ලකුරක් නැහනේ. ඒ නිසා මොකද කරන්නේ? පසුපදයේ මුල හල් ලකුරක් හොයාගන්න ඕනි. පසුපදයේ මුල හල් ලකුරක් හොයාගන්නේ කොහොමද? කයන්න කඩන්න ඕනි. කයන්න කඩන්න. කයන්න දෙකට කැඩුවම මොකක්ද වෙන්නේ? හල් කයන්නයි අයන්න. ආ දැන් මොකද වෙන්නේ? දැන්
ඔන්න එලියට ආවා මොකද්ද මෙන්න මේ හල් ලකුර අපි ඒක ලොප් කරලා දානවා හරිනේ ඒක ලොප් කරලා දානවා අපිට වැඩක් නැහැ නේද ආ දැන් මොකද්ද කරන්නේ ඊට පස්සේ පසු පදයේ මුල තියෙන හල් ලකුර සෝරි පෙර පදයේ මුල තියෙන හල් ලකුර පෙර පදයේ මුල තියෙන හල් ලකුර අපි ආයි පාරක් පසු පදයේ මුල තියෙන අකුර වෙනුවට ඒ කියන්නේ අපි අර අයින් කරපු අකුර වෙනුවට ගේනවා ඔන්න ගිනාවා දැන් හල් සයන් දෙකක් උගලන පේනවා එහෙනම් මොකද කරන්නේ අරගෙන ආපු හල් සයන්යි ඉතිරි වෙලා තිබ්බ පසු පදයේ පැත්ත ඉතුරු වෙලා තිබ්බ සොරයයි එකට එකතු කරනවා එකට එකතු කරාම මොකද්ද වෙන්න ඕනේ 20ම් තමයි උත්තරේ හරිද 20ම් තමයි උත්තරේ 20ම් තමයි උත්තරේ ඔන්න දැන් right මේකත් ලියා ගන්න බලන්න එහෙනම් හරි එකක් ඉවරයිනේ එකක් ඉවරයි දැන් අපි යනවා මොකේදද චමිදු අහලා තියෙන ප්‍රශ්නෙට තේරෙන්නේ මොකද්ද සර් සාහිත්‍යක මට තේරෙන්නේ නැහැ චමිදු මොකද්ද මට තේරෙන්නේ නැහැ ඔයා දාලා තියෙන මොකද්ද කියලා සනුක මම ජොයින් මම දැන් ජොයින් වුණා සර් රෙකෝඩ් එක දානවාද මුලටිගේ රෙකෝඩ් එක බලන්න පුළුවන් වාට අවුලක් නැහැ මුලටිගේ බලන්න පුළුවන් හරි ඊළඟ අපි ඊළඟ සංදියට යනවා අපි යන් අපේ 8 වෙනි සංදියට හරි 8 වෙනි සංදිය 8 දැන් අපි කරපු 7 වෙනි සංදිය මොකද්ද හත්වෙනි සන්ධියේ පූර්ව රූප සන්ධිය අටවෙනි සන්ධියේ පර රූප සන්ධිය මොකද්ද වෙනස පූර්ව රූප සන්ධිය කියලා කියන්නේ පෙරපදයේ අග ඒ කියන්නේ පූර්ව රූපේ පෙරපදයේ අග තියෙන රූපය පෙරපදයේ අග තියෙන අකුර පසුපදයේ මුලට ගිහිලා දාන්න ඕනේ පර රූප කියන්නේ මොකද ඒකේ අනිප්පත ආරෝහණ නම් ඒකේ අනිප්පත අවරෝහණි මොකද ඒ කියන්නේ පර රූප පසුපදයේ මුල තියෙන අකුරක් පෙරපදයේ අගට ගේන්න කියලා තමයි කියන්නේ දෙක වැත්තර මාරු කරන්න තමයි තියෙන්නේ එහෙනම් අපි පරරූපකත් කරලා බලමු මේක හරි ලේසි මේ බලන්න දැන් මෙතන වෙන්නේ මොකද්ද මේ බලන්න hip කඩුව කියලානේ කියන්නේ මේ බලන්න දැන් මේකේ ඔන්න ඉස්සෙල්ලාම සන්ධිවන පද දෙක තමයි hip කඩුව කියන එක අපි මොකද්ද කරන්නේ පෙරපදයේ අග අකුර වෙන් කරගන්නවා පසුපදයේ මුල අකුර වෙන් කරගන්නවා පෙරපදයේ අකුර අග අකුරයි පසුපදයේ මුල අකුරයි වෙන් කරගත්තා ඒක සරලයිනේ ඒක හරි ඊළවසෙ මොකද කරන්න කියන්නේ සන්ධිවන පද දෙකෙන් මුල පදයේ අග ඇති හල් ලකුර ඉවත් කරන්නලු අපෝ හරි ලේසි සොර ව්‍යංජන වෙන් කරන්න දෙයක්වත් නැහැ කෙලින්ම හල් ලකුරක් තියෙන්නේ එන්න එහෙනම් මුල පදයේ අග තියෙන හල් ලකුර අපි අයින් කරා අයින් කරලා අපිට කියනවා ඒ වෙනුවට අග පදයේ මුල ඇති රූපය හල් ස්වභාවයෙන් පර රූපයට යොදා ගන්නලු දැන් ඔන්න ඉවසිල්ලෙන් අහගන්න ඕනේ මම දැන් බෝඩ් එකට යනවා මේක පැත්තකට දාලා මම බෝඩ් එකට යනවා මේ බලන්න දැන් අපිට දීලා තියෙන වචනේ තමයි අපිට දීලා තියෙන වචනේ තමයි hip දන කඩුව අපිට දීලා තියෙන වචනේ මොකද්ද hip දන කඩුව හරිනේ ආ දැන් මොකද්ද කරන්නේ පෙර පදයේ අග අකුර වෙන් කරා පසු පදයේ මුල අකුර වෙන් කරා හරිනේ
දැන් අපිට කියනවා සන්ධිවන පද දෙකෙන් පෙරපදයේ අග ඇති හල් ලකුර ඉවත් කරන්නලු. පෙරපදයේ අග තියෙන හල් ලකුර හල් පයන්නනේ ඒක ඉවත් කරා. ඉවත් කරාට පස්සේ මොකද දින ඔක්කොම ටික ගියා. ඉවත් කරාට පස්සේ මොකද්ද අපිට කරන්න කියන්නේ? හරි. ඉවත් කරාට පස්සේ අපිට කියනවා සන්ධිවන පද දෙකෙන් පසුපදයේ මුල ඇති අකුරේ හල් ස්වරූපය පෙරපදයේ අගට ගේන්නලු. මතක තියාගන්න ඕගොල්ලෝ මතක් කරලා බලන්න මම ඕගල්ලන්ට පුතේ සන්ධිවල ගිය සතියේ ටික කරනකොට කිව්වා ව්‍යංජන අක්ෂරයක් අලුතින් ගේනවා නම් තියෙන ව්‍යංජන අක්ෂරයක් අයින් කරනවා නම් ව්‍යංජනයක ස්වරූපය වෙනස් කරනවා නම් ඒක අපි කරන්නේ හල් අකුරකින් විතරයි. හල් ස්වභාවයකින් විතරයි අපි ඒක කරන්නේ. මොකද අපිට ව්‍යංජනයකට එහෙම එකපාර අත ගහන්න බෑ. ඇයි? හැම වෙලේම ව්‍යංජනය ඇතුලේ මොකක් තියනවද? සොරයක් එක්කනේ තියෙන්නේ. නැත්තම් ව්‍යංජන තියෙන්නේ මුල් ස්වරූපයෙන්නේ, හල් ස්වරූපයෙන්නේ. හල් ස්වරූපයෙන් පැවැත්මක් නැහැ අකුරකට. අපිට උච්චාරණය කරන්න බෑ. උච්චාරණය කිරීමේ පහසුව සඳහා තමයි සොරයකට ව්‍යංජනයකට සොරයක් ගහලා සෙට් කරන්නේ. ඒ නිසා අපි සොරවලට මේ සොරවලට අපි කියන්නේ ප්‍රාණාක්ෂර කියලා පණක් දෙන හින්දා. ප්‍රාණාක්ෂර, පණකුරු, ස්වර, සර, හරිද? මේ ඔක්කොගෙම අපි ස්වර කියනක හඳුන්වන්නේ අර ව්‍යංජන කියන අකුරකට පණක්, ප්‍රාණයක්, උච්චාරණ ස්වරූපයක්, ස්වාධීනත්වයක් දෙන්න පුළුවන් නිසා. ඒ නිසා මතක තියාගන්න ව්‍යංජන අක්ෂරයක් එහෙට මෙහෙට අරන් යනවා නම්, ගලවලා ගන්නවා නම් එළියට, ස්වරූපය වෙනස් කරනවා නම්, අලුතින් ගේනවා නම්, තියෙන එකක් ලොප් කරනවා නම්, මොන 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 අටමගල කරත්, මොන මංගල්‍ය කරත් අපි ඒක කරන්න ඕනි අදාළ ව්‍යංජන අක්ෂරයේ හල් අකුරෙන් පමණයි. රයිට්. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕනි? පසුපදයේ මුල තියෙන අකුරේ හල් ස්වරූපය තමයි ගේන්න ඕනි. එහෙනම් පසුපදයේ මුල තියෙන්නේ මොකද්ද? පසුපදයේ මුල තියෙන්නේ හයන්න. ඒකේ හල් ස්වරූපය කරන්න මොකද්ද අපි කරන්න ඕනි? ඒකේ ස්වර ව්‍යංජන වෙන් කරන්න එපේ. අයන ස්වර ව්‍යංජන වෙන් කරන්න බෑ. ඔන්න ස්වර ව්‍යංජන වෙන් කරගන්න. හයන්න කඩනවා. කයන්න කඩන් හල් කයන්නයි අයන්න ඩු යන්න දන වයන්න හරිනේ රයිට්. දැන් මොකද්ද වෙන්නේ? දැන් අපිට පුළුවන් නේද මේ පෙරපදයේ අග තියෙන අකුරේ හල් ස්වරූපේ එළියට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒ හල් ස්වරූපේ අපි ගේන්න ඕනි මේ ඉවත් කරපු අකුර වෙනුවට. ඉවත් කරපු අකුර වෙනුවට. ඒ කියන්නේ පෙරපදයේ අග තියෙන හල් අකුර අපි අයින් කරා, ඒ වෙනුවට ගේන්න ඕනි පසුපදයේ මුල තියෙන හල් අකුර. ඒකනේ වෙන්න ඕනි. එහෙනම් අපි ගේන්න ඕනි අර හල් කයන්න. ඔන්න හල් කයන්න දැම්ම. ආයි පාරක් අර තිබ්බ හල් ලකුර එහෙම තියනවනේ. ඔන්න ඒ හල් කයන්නත් තියෙනවා. අයන්න තියෙනවා. ඩො යන්න තියෙනවා. වයන්න තියෙනවා. හරිනේ. දැන් හරි ලේසි එතනින් එහාට වැඩේ කරගන්න අපිට හරිම සිම්පල්. දැන් මෙතන මේ හල් කයන්න මොකද කරන්නේ? මේ හල් කයන්නට මේ අයන්න එකතු කරගන්නවා. එතකොට හැදෙනවා මොකද්ද? කයන්න. උත්තරේ මොකද්ද? හික්කඩු. උත්තරේ මොකද්ද? හික්කඩුව. ඉතින් ෂෝට් ඇන් ස්වීට් හික්කඩුව. හරි. මේක ලියාගන්න කලින් ඉස්සෙල්ලා හරි මෙතන තියෙනවනේ රයිට්. මෙතන මේ තියෙන නිර්වචනය ලියාගෙන මේ හික්කඩුව කියන එක හදා දාගන්නකෝ. ඊට පස්සේ අපි අනිත් අකුරු ටික අනිත් වචන ටික හදමු. මම හදන්න. ශෂාන් නෙත්මින් අහලා දෙනවා හික්කඩුව නේද එන්නේ කියලා. ඔව්. මේක හදාගන්න. මේක ලියාගන්න. ළමයි කෝටි මුත්තගේ කතාව අහලා දිනවද ඔයගොල්ලෝ? කෝටි මුත්තගේ කතාව අහලා නැත්තම් චැට් එකට දාන්න. කියලා දෙන්න ඕන නම් ඒක පොඩි වෙන ජෝක් කතාවක්. කියලා දෙන්න ඕන නම් කියලා දෙන්නත් පුළුවන්. ඔක ලියාගන්නකෝ.
හරි අහලා නැහැ කියලා කියනවා මං කියලා දෙන්නම්කො එන කෝටි මුත්තගේ කතාව දැම්ම නෙවෙයි තව එකක් විතර ගිහිල්ලා රයිට් දැන් මේකෙන් අපි තව එකක් හදමු අපි මේකෙන් හදමු ඕගොල්ලෝ නොමිනේට් කරන්න බලන වචනය මං එක හදන්න වප්කඩ තියෙනවා ඇස් දල්ල තියෙනවා ලිප් බොක්ක තියෙනවා වක්පිහිය තියෙනවා ආ වක්පිහියමට හදන්න කියලා එක්කෙනෙක් දාලා තිබ්බා ආ වක්පිහිය හදන්න ඒ ඇස්සේ තව කට්ටිය හදන්න ඕනි අකු මේ වචන මට කියන්න ඉස්සෙල්ලාම වක්පිහිය හදන්නම්කෝ රයිට් දැන් ඉස්සෙල්ලාම ඔන්න වචන දෙක තමයි වක් පිහිය හරිනේ වක් පිහිය හරිනේ දැන් ඒකෙන් අපි මොකද්ද කරන්නේ ඉස්සෙල්ලාම අපි දන්න ලේසි ක්‍රමය මොකද්ද කාගේ හරි තින් බෝඩ් එකේ ඇඳිලා තිබ්බා ඉස්සෙල්ලාම අපි කරන වැඩේ මොකද්ද පෙර පදයේ අග අකුර වෙන් කරගන්නවා පසු පදයේ මුල අකුර වෙන් කරගන්නවා ඕක තමයි ලේසිම ක්‍රමය හරිද අරාබි භාෂාවෙන් සංදියක් දුන්නත් ඕකෙන් කොට දා ගන්න පුළුවන් හරිනේ ආ දැන් ඔන්න පෙර පදයේ අග අකුරයි පසු පදයේ මුල අකුරයි වෙන් කරගත්තා දැන් ඕකේ දැන් අපිට කියනවා මොකද්ද සන්දිවන පද දෙකෙන් පෙර පදයේ අග ඇති හල් ලකුර වෙනුවට පසු පදයේ මුල ඇති අකුරේ හල් ස්වරූපේ ගේන්නලු. දැන් ඉවසිල්ලෙන් බලන්න ඕනි ඉස්සෙල්ලාම එහෙනම් පෙර පදයේ අග තියෙන හල් ලකුර ඉවත් කරගන්න ඕනි. ඕන් එහෙනම් ඒක ඉවත් කරගත්තා. ඉවත් කරගත්තට පස්සේ පසු පදයේ මුල තියෙන අකුරේ හල් ස්වරූපේ තමයි ගේන්න කියන්නේ. ආ. ඉතින් පසු පදයේ මුල තියෙන අකුරේ හල් ස්වරූපේ ගේමුකෝ අපි. ඔන්න ගේන්න කලින් මොකද්ද කරන්න ඕනි පියන්න දෙකට කඩන්න ඕනි පියන්න දෙකට කඩන්න බෑ පියන්න දෙකට කඩමු සර් පියන් දෙකයි එහෙමද නෑ එහෙම එකක් නෙමෙයි එහෙනම් පියන්න දෙකට කඩන්න හල් පයන්නයි යන්න හරිනේ ආ දැන් මොකද වෙන්නේ දැන් මෙතන මේ කයන්න ඉවත් කරපු කයන්න හරිනේ දැන් පසුපදයේ මුල තිබ්බ හල් ලකුර පසුපදයේ මුල තිබ්බ හල් ලකුර අපි ගේනවා පෙර පදේ අගට අර අපි අයින් කරපු හල් කයන්න වෙනුවට ඔන්න එහෙනම් ගෙනාව මොකද්ද හල් පයන්න හරිනේ ආයි මෙතන තිබ්බ හල් පයන්න හිමම දාගත්තා යන්න දාගත්තා කියන්න දාගත්තා යා යන්න දාගත්තා ඉවරයි දැන් මොකද්ද කරන්නේ දැන් අර පසු පදේ මුල අපි හරවගත්ත සොර ව්‍යංජනේ ආයි පාරක් එකතු කරන්න ඕනි එහෙනම් හල් පයන්නයි යන්නයි එකතු කරන්න බෑ හල් පයන්නයි යන්නයි එකතු කරාම පියන්න උත්තරේ වප්පිහිය උත්තරේ මොකද්ද වප්පිහිය රයිට් මේක ලියා ගන්න බලන්න දනුෂිකා අහලා තිනවා හතර හැදුවම ලිබ්බොක්ක නේද කියලා. ඔව්. ලිබ්බොක්ක තමයි. දැන් අර සිංහල භාෂාවේ තියෙනවානේ ලේඛන සන්ධි භාෂණ සන්ධි කියලා දෙකක්. භාෂණ සන්ධි ලේඛන සන්ධි කියලා භාෂණය කියලා කියන කතා කරනවා කියන එකනේ. භාෂණ සන්ධි මම සන්ධි උගන්වනකොටම කිව්වා දැන් හිතන්න බස් හෝල්ට් එකේ ඉන්නවා කවුරු හරි. හරිද? බස් හෝල්ට් එකේ ඉන්නකොට කවුරු හරි ගෑල් ළමෙක් කියලා හිතමුකෝ අපි. ඒ බස් හෝල්ට් එකේ ඉන්න ගෑන් ළමයා ගාවට යනවා පිරිමි ළමෙක්. ඇවිල්ලා අහනවා අනංගි. කොහෙද යන්නේ කියලා අහනවා. එහෙමනේ අහන්නේ සාමාන්‍ය. ඇව්වහම මේ මම මේ බස් එකක් එනකන් ඉන්නවා. එහෙමද කියන්නේ? මම මේ බස් එකක් එනකන් ඉන්නවා. එහෙම නෙවෙයි අපි කියන්නේ. අපි කියන්නේ මොකද? බස් එකක් එනකන් ඉන්නවා. බස් එකක්.
බස් එකක් බත් එක නෙවෙයිනේ බත් එකක් බෙදන්නකෝ බත් එකක් කන්න යන්නද කඩින් බත් එකක් කන්න යන්නද රයිස් එකක් නෙවෙයිනේ රයිස් එකක් රයිස් එකක් රයිස් එකක් වාචන සංධිය හරිද ඊළඟට කන් මුල කනේ මුල හින්දානේ කන් මුල කියන්නේ කන් මුල නෙවෙයිනේ අපි කියන්නේ කම් මුල එයා කම් මුල ලස්සනයි එයාගේ කම් මුල රෝසමල් පෙතක් රෝසමල් පෙත්තක් වගේ එහෙම කියනවනේ නේද කම් මුල නෙවෙයි බාස් උන් නැහැ නෙවෙයි බාස් උන් නැහැ කෙනෙක් ගෙදර වැඩ බාස් උන් නැහැ හරිද කාර් එකක් ගෙනව නෙමෙයිනේ කාර් එකක් ගෙනව මම කාර් එකක් ගෙනව ඒක පොෂන මම කා එකක් ගෙනව කා එකක් नंबर एक नहीं नंबर एक अरे पुरी पोश हरे इतने में बाजन संधी दामशिका के प्रश्न उत्तरे ओ लिप बॉक का क्या निकाय लिप बॉक का बनो लिप बॉक अभी लिप बॉक का क्या नया ना लिप बॉक नहीं राइट ये लगे थे आ यह हालत इब्बा मागे एक दाल की निकाय हादर नहीं किया दीब्बा एक दाल की निकाय मांग हादर ना एक दाल मुकदे बिन ඇද්දල මොකද වෙන්නේ කියලා සර් හදලා පෙන්නන්න මේකනේ තේරෙන්න තියෙන පන්තියට ආවේ නේද හරි හදලා පෙන්නන්න ඇත් දාන දාල දාල දැන් මොකද වෙන්නේ ඉස්සෙල්ලාම සර් මන් දැන් ආවේ ගොඩක් කියලා දුන්නද මම අර කොළඹ ළමයා කිව්වේ මාළඹේ පිරිමි විද්‍යාලයේ පුතා ගොඩක් කියලා දුන කියන පුතා අපි ගිය සතිය සම්දිපාඩම කරලා තිබ්බේ අද අවසාන අර්ධයේ තිබ්බේ වට රෙකෝඩින් එක බලන්න පුළුවන් නිකේ ගැටලුවක් නැහැ මට මතක විතර වගේ නම ඉසුරු රයිට් ඉසුරු එහෙම ගැටලුවක් එන්නේ නැහැ වට රෙකෝඩින් එක බලන්න පුළුවන් හරි දැන් මොකද කරන්නේ අපි පෙරපදයේ අග අකුර වෙන් කර ගන්න ඕම් පෙරපදයේ අග අකුර වෙන් කරා පසුපදයේ මුල අකුර වෙන් කරා පෙරපදයේ අග අකුර වෙන් කරා පසුපදයේ මුල අකුර වෙන් කරා ඩන් 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 ඉවරයිනේ වැඩි දැන් අපිට කියනවා පෙරපදයේ අග තියෙන හල් අකුර වෙනුවට පසුපදයේ මුල තියෙන අකුරේ හල් ස්වරූපයේ ගේන්නලු. ආ. පෙරපදයේ අග තියෙන හල් අකුර වෙනුවට පසුපදයේ මුල තියෙන අකුරේ හල් ස්වරූපයේ ගේන්න කියලා කිව්වට එහෙම එකපාරට ගේන්න බෑනේ. එකපාරට ගේන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? දයන්න දෙකට කඩන්න ඕනේ. දයන්න දෙකට කඩන්න බෑනේ. දයන්න දෙකට කැඩුවාම संधिवन पद पेरपदे आगे हल्लाकूर लोपकरोट पशुपदे मुलती हल स्वरूपे गेडल ඒ පසුපදයේ මුල තියන අකුරේ තල් ස්වරූපය අපි හොයාගෙන ඉවරයි මේ වෙනකොට ඕන් එහෙනම් අපි ගෙනාවා එතෙන්ට පසුපදයේ මුල තියන අකුරේ හල් ස්වරූපය හල් දයන් දැන් අතන හල් දයන් එහෙමම තියනවනේ ඒක වෙනස් වෙන්නේ නැහනේ ආ දැන් මොකද වෙන්නේ දැන් පසුපදයේ මුල තිබ්බ අකුරයි ඒකත් එක්ක සෙට්ලා තිබ්බ ස්වරයයි දෙකම ආයි පාරක් අපි එකතු කරනවා ඕන් එකතු කරා එකතු කරාම හැදෙන වචනයක් ඇද්දල හැදෙන වචනයක් ඇද්දල ඇද්දල කියලා තමයි හැදෙන්නේ ඇද්දල නෙවෙයිනේ ඇද්දල දෙකක් තියෙනවා අතරගම ගිහිල්ලා කිරිවෙහෙර පැත්තට හැරෙනකොට ඉන්නවා මේ ඇතෙක් ඒ ඇතාට ඇද්දල දෙකක් තියෙනවා ඇද්දල නෙවෙයි ඇද්දල ඒ ඇද්දල දෙකේ යකට කොපු දෙකක් හයි කරලා තියෙනවා හරිද දැකලා ඇදිනේ රයිට් ලියා ගන්න බර පවණි අහලා තිනවා ලක් ගල මොකද්ද වෙන්නේ කියලා ලක් ගල කියන එක ලක් ගල වෙනවා අක් ගලා කියන එක අක් ගලා වෙනවා වක් ආ මේ පළවෙනි එකේ ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා ආ නෑ නෑ ටයිපින් මිස්ටේක් නෑ මන්ද කේකත් වප්පිහි වගේම තියෙනවා වප් කඩ මොකක් කරනවද වක් කඩ වෙනවා වප් කඩ කියන්නේ නේ වක් කඩ පැහැදිලිද ඒ නිසා ඒ ටික එහෙම තමයි උත්තරෙ ඉන්න ඕන අර ක්‍රමෙම තමයි අර ටික තමයි උත්තර පළවෙනි එකේ උත්තරේ වක්කඩ දෙවෙනිකට උත්තරේ ඇද්දල ඒක අපි හැදුවා තුන්වෙනිකට උත්තරේ අග්ගල හතරවෙනිකට උත්තරේ ලෙබ්බොක්ක පස්වෙනිකට උත්තරේ ලග්ගල හයවෙනිකට උත්තරේ වප්පිහිය හරි වප්පිහිය හොඳයි ඒකත් ඉවරයි අපි යනවා
ආගම සංගීත. ආගම සංගීත. ආ. ආගම සංගීතය කියලා කියන දැන් ආගම වෙනවා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ආගමත් එක්ක මේ දවස්වල එක එක කතා අපිට හෙනවනේ නේද? ඈ කවුද අපේ මල්කම් රංජිත් කාඩිනල් උන්වහන්සේ ඇවිල්ලා එකක් කියනවා. මල්වත්ති හාමුදුරුවනේ තව එකක් කියනවා. අස්ගිරි හාමුදුරුවනේ තව එකක් කියනවා. කැලණිය පන්සලේ අර කොල්ලුපිටියේ මහින්දරක්කිත හාමුදුරුවනේ තව එකක් කියනවා. කාගම සිරිනන්ද හාමුදුරුවනේ තව එකක් කියනවා. කොටේ පොඩි හාමුදුරුවනේ තව එකක් කියනවා. කවුද අපේ මේ ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ හිටපු ගමන් ගිහිලා මුස්ලිම් මිනිසුන් පොඩි සද්දයක් දාලිනවා. ඈ ඊට පස්සේ අර අපේ මේ පිටිදුවේ සිරි සමන්ත භද්‍ර හාමුදුරුවෝ අර රහත් වුණා කියලා බුරු පචකීක ඉන්නේ අර කුරුණෑගල පැත්තේ මේ සිරි සදහම් ආශ්‍රමය කියලා එකක් හදාගෙන YouTube channel එකක් හදාගෙන ඒකේ subscribers ලා වැඩුණාම කේක් කපලා අර එහෙම ඉන්න හාමුදුරුවෝ කෙනෙක් ඉන්නේ ඉරාජ් වීරරත්න ප්‍රධාන දායකයා වෙලා ඉන්නේ. ඉරාජ් වීරරත්නගේ අසභ්‍ය වීඩියෝ වල හාමුදුරුවෝ ඇඩ් කරානේ අපි දැක්කනේ ඒවා. කාලයක් ස්වර්ණවාහිනියේ බණක් කිව්වනේ. ඒ හාමුදුරුවෝ තව එකක් කියනවා. හරිද? ඊට පස්සේ අර බොරල්ලේ පැත්තේ හාමුදුරු කෙනෙක් කරා අර මේ නයිපෙනියක් ගාව ආඩිලා අර මොකද්ද විකාරයක් කරා කාලයක්. එක එක දේවල් දිනා. ඊට පස්සේ තව ගායකෙක් කියනවා ආදරේ ආගමික අධහන්න පුළුවන් කියලා. ඈ ආයුධය කරේම මය මරවන්න පුළුවන් කියලා කියනවා. ඊයා. හරිද? එතකොට දැන් මොකද්ද වෙන්නේ? කාවිෂ්ක දා දිනා අම්මෝ කියලා. ඉතින් ඇත්තනේ බං කියන්නේ. හරිද? හාමුදුරුවෝ ඔක්කොම පිසු කියනවා දැන් මේ දවස්වල. මේ අර අර මේ ඕගලන්න මතකද කැලණි පන්සලෙන් අර මේ නයික් ධාතු වරන් ආපු කතාව මම දවසකුත් කිව්ව බන්දි. ඒ කියන්නේ හාමුදුරුවෝ මේ මේ PhD එකක් තියෙන හාමුදුරු කෙනෙක් හොඳේ මේ කොල්ලුපිටිය ගම කොල්ලුපිටිය කොළඹ තනි කොළඹ මැද දැන් සාමාන්‍යයෙන් කොළඹ සමහරු ජායල මිනිස්සුත් කොළඹ කියන. ඇව්වහම කොහෙද ජායල? ජායලට ඇත්තටම මේ සීදුව හරි. ඇව්වහම කොළඹ. ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් කොහෙද ගම කියලා ඇහුවාම රත්නපුරේ. රත්නපුරේ කොහෙද? රත්නපුරේ ඉඳන් පැල්මඩුල් හරියට යන්න ඕනේ. පැල්මඩුල්ෙන් කොහෙද? පැල්මඩුල්ෙන් මේ ඇඹිලිපිටිය පාරට යන්න ඕනේ. ඇඹිලිපිටිය පාරේ කොයි හරියද? කහවත්ත පැත්තේ. කහවත්ත පැත්තේ කොයි කිව්වේ කොයි හරියද? කහවත්ත පැත්තේ කිව්වොත් මේ මාදම්පේ හරිය. මාදම්පේ කිව්වේ. මාදම්පෙන් මේ රක්වාන පාරේ චුට්ටක් ඉස්සරහට යන්න ඕනේ. අර දෙමුවාත කියන හරිය තමයි ගෙවල්. ඇහුවාම කියන රත්නපුරේ කියලා. රත්නපුරේ ඉඳන් පැයක් විතර යනවා ඒ ගෙදෙට්ට යන්න. දැන් මට කියත හැකි රත්නපුරේ කියලා. රත්නපුරේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් ගෙදෙට්ට දින්න අපි. මම රත්නපුරේනේ. අර එහෙම එකක් තියෙනවා. එතකොට හාමුදුරුවන්ගේ ගම කොල්ලුපිටියේ PhD එකක් තියෙන හාමුදුරු කෙනෙක් ඉගෙනගත්ත උගත් භික්ෂුවක්. හැබැයි කියනවා මේ කැලණිගඟෙන් ඩෝංගල සද්දයක් ආවා. අපි බය වුණා ඒකට. නයික් ධාතු වරගෙන ආවා. ආවහම අර බෝතලේ යට ගහලා දිනවා මේඩ් ඉන් චයිනා කියලා. ඒක වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒක දැක්ක Facebook එකේ හැම මම දැක්ක ගොඩාක් කට්ටිය ෂෙයා කරලා තිබ්බා. එහෙම වෙන්න බෑනේ. ඉතින් මේ එහෙම තියෙනවා ආගම වෙන තැනක දැන් මේ වෙනකොට ස්ථානගත වෙලා තියෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි මෙතන ආගම වෙනවා කියලා කියන්නේ අලුතින්ම අකුරක් එනවා කියන එක. අලුතින්ම ආගම වෙනවා. අලුත් අකුරක් එනවා කියන අදහස. සංදිවන පද දෙක අතරට අලුතින්ම හල් අකුරක් පැමිණීම ආගම වීම ලෙස හඳුන්වයි. අලුතින් අකුරක් එනවා. මෙහිදී එසේ අලුතින්ම පැමිණි හල් ලකුර පසුපදයේ මුල ස්වරූපයට පත් කිරීමෙන් සංදි කෙරේ. මෙහිදී වැඩි වශයෙන් ම හල් යයන්න, හල් රයන්න, හල් වයන්න යන අක්ෂර ආගමණය වෙන බව දැකිය හැකිය. දැන් අපිට දීලා තියෙනවා නේද වචනයක් පුන ධන උත්පත්තිය. මම ඒක ආයි පාරක් මේ පැත්තෙන් ලියා ගන්නම්. පුන ධන උත්පත්තිය. හරි, පුනදන උත්පත්තිය. දැන් මොකද්ද මුලින්ම කරන්නේ? පෙරපදයේ අගාකුර වෙන් කරා. හරි, පසුපදයේ මුලාකුර වෙන් කරා. පෙරපදයේ අගාකුර වෙන් කරා, පසුපදයේ මුලාකුර වෙන් කරා. සිම්පල්. දැන් අපිට කියනවා මොකද්ද? සන්ධිවන පද දෙක අතරට අලුතින්ම හල් ලකුරක් එන්න ඕනිලු. ආ, සන්ධිවන පද දෙක කියන්නේ මෙන්න මේ පුන සහ උත්පත්තිය කියන දෙක මැද්දට අලුතින් අකුරක් මෙහෙම ඇවිල්ලා බහිනවලු. පොඩි මුක්කුවක් ගහනවා. ආ, එහෙනම් මුක්කුවක් ගහන්න පුළුවන් අකුර මොකද්ද? මුක්කුවක් ගහන්න පුළුවන් අකුර මොකද්ද සර් කියලා මගෙන් අහන්න එපා. ඒ දන්නවද? සිදස් සංග්‍රහයේ කියනවනේ මේ පෙරපර වණන් නිසි විදිනි ගලපණු සඳනම් පෙරාපර අකුරු ඉස්සරහයි පිටිපස්සේ තියෙන අකුරු නිසි ආකාරයට ගලපීම සඳිනම් වේ. පෙරපර වණන් නිසි විදිනි ගලපණු සඳනම්. ඊට පස්සේ කියනවා වනලොප් අදෙස් ඈ එහි. ලොප් කිරීම,
ආදේශ කිරීම ආදී අක්ෂර කාර්යයන් ඒවායේ තියෙනවා ඒවා දැනගන්න කියන්නේ කොහොමද ලැකියුණු සරින් දන්නේ ව්‍යවහාරයෙන් දැනගන්න කියලා තමයි කියන්නේ එතකොට පුනදන උත්පත්තිය කිව්වහම මේකේ සංදිය පුනරුත්පත්තිය කියලා පොඩි සෙන්ස් එකක් තියෙනවනේ අපිට අපිට එනවා පොඩි ඔටෝමැටිකලි එනවා අපිට අපේ ලැන්ග්වේජ් කෙමිස්ට්‍රි එකේ භාෂා රසායනයේ කියන එකේ තියෙනවා කැම්පස් ගියාම ඉගෙන ගන්න පුළුවන් හරිද පොඩි අමතර පොඩි වෙන කෑල්ලක් කිව්වේ පුනරුත්පත්තිය නේද සර් කියලා අහලා දිනවා සනක ඔව් දැන් අපි මොකද්ද කරන්නේ සංදිවන පද දෙක මැදට අලුතින් හල් ලකුණක් ගේනවා අලුතින් හල් ලකුණක් ගේන්න එන ඔන්න පු දන න දැන් හල් රගුව ඔන්න හල් රගුව ඔන්න හල් රයන්නක් ගිනව හල් රයන්න දන උත්පත්තිය හරි දැන් අලුතින් හල් ලකුණක් ඇවිල්ලා තියෙනවා ඒ හල් රයන්නයි මේ උයන්නයි දෙකම අපි එකට එකතු කරනවා එතකොට උත්තරේ පුනරුත්පත්තිය වෙනවා එතකොට උත්තරේ පුනරුත්පත්තිය වෙනවා පැහැදිලිද එතකොට උත්තරේ පුනරුත්පත්තිය වෙනවා හරි ලියා ගන්නකො ඉස්සෙල්ලාම මේක තව මේ හදන්න ඕනි වචන තියෙනවා නම් මට නොමිනේට් කරන්න ඕගොල්ලෝ මම ඒව හදනවා ඒ අතරේ මේක ලියා ගන්න හැඳින්වීමත් එක්ක සංදි වර්ගය ආගම සංදිය හරි මට කියලා තියෙනවා v අවුල් සහ siu අඟ කියන එක හදන්න කියලා හරි මම මේක හදන්න ඔව් දෙක හදමු v 1 2 2 ම හදන්න කියලා තියෙනවා දෙකම හදමු හරි එනං ඔන්න මම මේක අයින් කර ගන්නවා රයිට් v owl මේක ලිව්ව නේද ඔයගොල්ලෝ ආ තමයි තව විනාඩියක් තියන්නකෝ හරි හදා ගන්නකෝ හරි මම යනවා v owl කියන වචනේ හදන්න v owl v දන owl මොකද්ද මුලින්ම කරන්නේ පෙර පදයේ අග අකුර වෙන් කරගන්නවා පසු පදයේ මුල අකුර වෙන් කරගන්නවා පෙර පදයේ අග අකුර වෙන් කරගන්නවා පසු පදයේ මුල අකුර වෙන් කරගන්නවා දැන් අපි දන්නවා හල් sorry මයන්න හරි හල් යන්න හරි හල් රයන්න හරි හල් වයන්න හරි තමයි එන්න ඕනි කිය sorry උගුර දෙනවා සෝරි මේ එන්න ඕනි කියලා එතකොට v owl කිව්වම මොකද්ද හැදෙන්න ඕනි v owl v owl v owl නේ හැදෙන්න ඕනි යයන්නක් නෙන්න ඕනි කොහෙට හරි යයන්නක් එන්න ඕනි ආ එහෙනම් දැන් සංදිවන පද දෙක මැද්දට අපි දාමු හල් යයන්න ඔන්න ආ හල් යයන්න මගේ එකේ ටයිප් වෙන්නේ නැහැ නේ මං ඒක අතින් ලියන්නම් ඈ
හරි ඕ මං හල්ලා යන අතිල් ලිව්වා ඉතුරු ටික මං ටයිප් කරගන්නම් ඉතින් හරි රයිට් දැන් ඔන්න අපි ගෙනල්ලා තියෙනවා අලුතින්ම අකුරක් අලුතින්ම අකුරක් ගෙනාවා නම් ඒකයි අර එහා පැත්තේ තිබ්බ සොරයයි එකට දෙකම එකට එකතු කරගන්න එහෙනම් හල් යයන්නයි අයන්නයි යයන්න උත්තරේ මොකද්ද වියවුල් උත්තරේ වියවුල් මං අනිත් එකත් හදන්නම් මේ ගමම්ම අනිත් එක තමයි සිව් අඟ හැම නෙවෙයි ඈ සිව් අඟ සිව් දාන අඟ හරිනේ ඉස්සලාම් මොකද්ද කරන්නේ පෙරපදයේ අගාකුර වෙන් කරා පෙරපදයේ අගාකුර වෙන් කරා හරි පසුපදයේ මුලාකුර වෙන් කරා පෙරපදයේ අගාකුර වෙන් කරා දැන් ටයිපින් මිස්ටේක් එකක් පසුපදයේ මුලාකුර වෙන් කරා පෙරපදයේ අගාකුර වෙන් කරා පසුපදයේ මුලාකුර වෙන් කරා සනු ගහලා දිනවා දෙවෙනි එක හදමුකෝ වචනේ තේරුම මොකද්ද කියලා ඒක තමයි පුතා මේ හදන්නේ මම වචනේ තේරුමත් කියන්නම් දැන් ඔන්න සිව් අඟ දැන් මොකද්ද කරන්නේ සන්දිවන පද දෙක මැද්දට අලුතින්ම හල් අකුරක් ගේන්න ඕනි අලුතින්ම ගේන අකුර මොකද්ද හල් රයන්න ඇයි ඒ මෙතනින් හැදෙන්න ඕනි සිව් රඟ කියන වචනේනේ එහෙනම් ර කියන එක හැදෙන්න නම් අපි ගේන්න ඕනි හල් රයන්න එහෙනම් හල් රයන්න ගේන්න බා සිව් ඔන්න හල් රයන්න දැම්මා හල් රයන්න දැම්මා දන අ දන ග ආ දැන් මොකද්ද වෙන්නේ දැන් හල් රයන්න ආවා හල් රයන්නයි අයන්නයි එකතු කරගත්තා මොකද්ද උන්නේ මොකද්ද උත්තරේ සිව් රඟ සිව් රඟ උත්තරේ සිව් රඟ රයිට් ඕන් තියන උත්තරේ හරි සිව් රඟ තමයි උත්තරේ පැහැදිලිද ඒ කියන්නේ අලුතින්ම හල් ලකුරක් ගේනවනේ ආ ඉතින් මේ සන්දිවන පද දෙක මැද්දට අලුතින්ම හල් ලකුරක් ගෙනාවා අලුතින්ම ගෙනාපු හල් ලකුර තමයි හල් රයන්න ඒ හල් රයන්නයි අර අයන්නයි එකතු කරගත්තාම රයන්න හැදෙනවා උත්තරේ සිව් රඟ උත්තරේ මොකද්ද සිව් රඟ රයිට් ආ උත්තරේ අර අර පුතෙක් අහලා තිබෙන ප්‍රශ්නයක් මේ තේරුම් මොකද්ද කියලා චතුරාංගණී කියන තත්සම වචනේ තත්භවයේ තමයි සිව් රඟ කියලා කියන්නේ ඒ කියන්නේ හරියට ඔය ඉස්සරහට ඔයගලන්ට උගන්වන්න තියෙන පාඩමක් ඔය තත්සම තත්බව ભેදය. දැන් ඉතින් මෙහෙම අපිට පුළුවන් නේද චන්ද්‍ර කියන වචනේ සඳ කරගන්න. චන්ද්‍ර කියන එක සඳ කරගන්න පුළුවන්. හරිද? ඒකට එක එක රීති තියෙනවා. ඒ කියන්නේ රකාරාංශයක් වෙනවා නම් මුර්ධජයක් වෙනවා නම් රේපයක් වෙනවා නම් ඒවා තත්සමයි. එහෙම නැත්නම් ඒවා තත්බවයි. එහෙම තියෙනවා පොඩි තියරි ටිකක් ඒවා ඉස්සරහට කියලා දෙන්න තියෙන ඒවා. චන්ද්‍ර කියන එක සඳ කරගන්න පුළුවන්. මණ්ඩල කියන එක මඩල කරගන්න පුළුවන්. පාඨශාලා කියන එක පාසල කරගන්න පුළුවන්. චින්තාමාණික්කය කියන එක සිතුමින කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔය වගේ ඒවා තියෙනවනේ. බුද්ධ කියන එක බුදු කරගන්න පුළුවන්. ශාසන කියන එක සසුන කරගන්න පුළුවන්. මතක තියාගන්න තත්සම වචනයක් තියෙන්න පුළුවන් තත්සම වචනයක් එක විතරයි. තත්භව වචනයක් තියෙන්න පුළුවන් තත්භව වචනයක් එක විතරයි. ඒ කියන්නේ බුද්ධ නම් ශාසන වෙන්න ඕනි බුදුනම් සසුන වෙන්න ඕනි කොහෙවත් බුද්ධ සසුනයි බුදු ශාසනයි වෙන්න බෑ චන්ද්‍රනම් මණ්ඩල වෙන්න ඕනි චන්ද්‍රනම් මණ්ඩල සඳනම් මඩල වෙන්න ඕනි හරිද එතකොට සර් අර සින්දුවක් තියෙන්නේ චන්ද්‍ර මඩල බැද්ද වටින් මෝදු වෙලා ගැලපෙන්නේ නැහැ නිස චන්ද්‍රනම් මණ්ඩල වෙන්න බෑ ඒකේ තියෙන්නේ මඩල කියලානේ මෙහෙමනේ සාහිත්‍ය කරුවන්ට භාෂා රීති අදාළ නැහැනේ හරිද සාහිත්‍ය කරුවන්ට භාෂා රීති අදාළ නැහැ ඒගොල්ලන්ට නිදහස තියෙනවා එහෙනම් අපිට ඒක ගලප ගන්න බෑ මෙතන. හැබැයි ලේඛනයේදී කොහොම හරි තියනවා නම් එහෙම සිවුරඟ කියන එකේ තේරුම මොකද්ද? උත්තරේ දෙන්නම් බවනි. සිවුරඟ කියලා කියන්නේ ඉස්සර කාලේ රජවරුන්ට හිටියනේ සේනාවක්. ඒ සේනාවට තමයි අපි කියන්නේ චතුරාංගණී සේනාව කියලා. අංග හතරක් තියෙනවා. චතුර් කියන්නේ හතරයි, අංග කියන්නේ අංග. අංග කියන්නේ දේවල් කියන එකනේ. දේවල් හතරකින්, අංග හතරකින්, ස්වරූප හතරකින්, කණ්ඩායම් හතරකින් යුත් සේනාවට තමයි අපි චතුරාංගණී සේනාව කියන්නේ. ඒක තමයි සිවුරඟ සේනාව කියලත් අපි හඳුන්වන්නේ. ඇත්තෝ ඉන්නවා, අශ්වයෝ ඉන්නවා, රතවාහන තියෙනවා, පාබල තියෙනවා. ඇත් අස් රිය පාබල. ඇත් අස් රිය පාබල. ඕකට තමයි අපි චතුරාංගණී සේනාව කියලා කියන්නේ. තාපුඩි කෑල්ලක් මම කියලා දෙන්නම්.
at us ක්‍රියාපාබල කියන එක සමාසයක් බවට පරිවර්තනය කරන්නත් පුළුවන් අපිට. හිතන්න at the us the ria the පාබල the වචන 8ක් තියෙනවානේ. දයන්ෙන් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපිට පුළුවන් දයන්ු ටික ඔක්කොම ගලවලා අයින් කරලා ඒක තනි පදයක් බවට පත් කරගන්න at us ක්‍රියාපාබල. ඒකට අපි කියනවා දකාරාර්ථ සමාස කියලා. වැඩිපුර කොටසක් කරේ සමාස පාඩම මම ඊට කලින් උගන්වලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් රෙකෝඩින් ටික බලන්නකෝ. හරි. මේක ලියා ගන්න. තුන්වෙනිකට උත්තරේ පුනරුදේ. පුනරුදේ පුනරුදේ කියන එකෙන් හැදෙන්නේ පුනරුදේ කියන එක. ඒක දන්න ඕගොල්ලෝ. හරි සරලයි. පුනරුදේ. රයිට්. අන්තිම සංදිය. ඒක කරලා කතාව කියන්නන්නේ. එතකොට ඒක ඉවරයි. අපිට විභක්ති පාඩම් පටන් ගන්න පුළුවන්. එහෙම හොඳයිද? චැට් එකට දාන්න බෑ. මේක මකනවා. කතාව දැන් කියන්නද සංදි පාඩම් ඉවර කරලා කියන්නද? ඉවර කරලා කියමුනේ. ඔව් ඉවර කරලා කියමු. ආ කට්ටිය හොඳ සාහිත්‍ය රසයක් තියෙනවා. සර් මේක ඉවර කරලා පිළිවෙලක් ඇතුව කියන්න නේද? හරි. මේකත් කරලා කියමු. ඔව් මේකත් කරලා කියමු. රයිට්. එහෙනම් ඔන්න මැකුවා. රයිට්. අන්තිම ලාස්ට් ෆයිනල් සන්ධිය. අන්තිම ලාස්ට් ෆයිනල් කියන්නේ ඔක්කොම එකයි. රයිට්. ද්විත්ව රූප සන්ධිය. දෙරු සඳ. ද්විත්ව රූප සන්ධිය කියන්නේ ආ මං ඊට කලින් පොඩි දෙයක් කියලා ඉන්නම්. මේ ඕගොල්ලෝ මෙතන බහුතර ප්‍රමාණයක් ඉන්න හින්දා හොඳයි මම මට ඒක කියන්න පුළුවන් එතකොට මේ හරි මේ මම මේ අර මගේ සටහන තිබ්බා මම ඒ සටහන හැව්වේ මං කියන් ගියේ මේ දරුවෝ කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් එහෙම සාමාන්‍ය පෙළ විභාගයේ ලේසි වෙයි ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ තියෙන විභාග පළාත් පේපර් ඉස්කෝලේ හදන ඒවා නෙවෙයි ඈ මේ පළාත් පේපර් ලේසි වෙයි කවදාවත් ඒක වෙන්නේ නැහැ ඒක තමයි පළවෙනිම එක ඒකට හේතුව ඒක එහෙම වෙන්නේ නැහැ කියලා මම කියන්නේ ඒක එහෙම නොවෙනවා කියන එකට මට දෙන්න පුළුවන් හොඳම තර්කය තමයි මේ පහුගිය කාලේ තිබ්බ සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය. උසස් පෙළ විභාගෙත් අමාරුයි සාමාන්‍ය පෙළ විභාගෙත් අමාරුයි. ලේසි නෑ. මොකුත් ඕනේ නෑ. ඉතිහාස පේපර් එකත් අමාරුයි. අහලා බලන්න විභාග ලියපු අයලක් කලගේ. හරිද? අමාරුයි. ඒ නිසා මතක තියාගන්න ඉස්කෝල වහලා තිබ්බා. ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන් උනේ නෑ. ටියුෂන් යන්න උනේ නෑ. විභාගෙ තිබ්බේ නැහැ. සිලබස් කවර් කරේ නෑ කියන එක විභාග දෙපාර්තමේන්තුවටවත් ප්‍රශ්න පත්‍ර හදන ආචාර්යවරුන්ට මහාචාර්යවරුන්ටවත් නිදහසට කරුණක් නෙවෙයි ඒගොල්ලන්ගේ පැත්තේ. ඒක ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒගොල්ල කරන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එක. එතකොට ඒගොල්ලෝ කරන්නේ පුළුවන් තරම් ස්ට්‍රික් වෙන්න. එහෙම නැත්නම් පුළුවන් තරම් ටෆ් වෙන්න. එහෙම නැත්නම් පුළුවන් තරම් අමාරු වෙන්න පේපර් එක හදන එක. ඒ නිසා බාහිර සමාජීය කරුණු, සෞඛ්‍ය කරුණු, ආරක්ෂක කරුණු කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ පැත්තකින් තියමු අපි. 2020 උසස් පෙළ ළමයි තමයි ඉතිහාසයේ මම දැකපු පවුම ළමයි කොට්ටාසේ. ඇයි? ඒගොල්ලන්ගේ අධ්‍යයන දෙවර්ෂයෙන් සැලකිය යුතු කාලයක උගලන්ට ගෙවලට වෙලා ඉන්න සිද්ධුණා. පළවෙනිම හේතුව සහරා නෂින් ගහපු පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයෙන් ඒගොල්ලන්ට ගෙදරට වෙලා ඉන්න සිද්ධුණා. ඊට පස්සේ කොවිඩ් එක ආවා. කොවිඩ් පළවෙනි රැල්ල ආවා. හරිද? ඊට පස්සේ අපි මාස ගාණක් ගෙවලට වෙලා හිටියා. ඒ කාලේ ඔන්ලයින් ටියුෂන් තිබෙත් නැහැ. ඒ කාලේ ඔන්ලයින් ටියුෂන් පටන් ගත්තේ අපි දන ගාමින් නැගිට්ටේ ඒ කාලේ. එතකොට ඒගොල්ල තමයි අසරණම උන කොට්ටාසේ. හැබැයි ඒගොල්ලන්ගේ උසස් පෙළ විභාගයේ ඉතාම අපහසු ඉතාමම. ඒ නිසා මතක තියාගන්න පුළුවන් තරම් ඔන්ලයින් ක්ලාසස් වලට එන්න. දැන් මම සතියේ පන්ති හතරක් කරන්නේ මගේ ඇඟේ පදේ කොහෙවත් කහටව කහනවට එහෙම නෙවෙයි ඈ. මේ දවස් ටිකම නිදාගන්නකොට පාන්දර 12යි 1යි සමහරවිට 2යි වැඩ ගොඩක් තියෙනවා. එතකොට ඒ අස්සෙත් මම කොහොම හරි එක පන්තියක්වත් මම කට් කරලත් නැහැ. එක පන්තියක්වත් නිවාඩු දීලත් නැහැ.
වැස්සත් මම අකුණු ගගහා තිනකටත් වන්දි කරලා තියෙනවා. ඒ මම ඒක කරන්නේ ඔබට මේ වැඩේ කොහොම හරි ගොඩ දාලා දෙන්න ඕනේ හින්දා. හරිද? මම අනිත් ගුරු ගැන දන්නේ නැහැ. මම මගේ වැඩේ නම් හරියට කරනවා. හරියට ඩේට් එකකට මම ටියුට් එක දීලා තියා ඇතනේ. හරියට ෂෙඩියුල් කරලා මාසේ පටන් ගන්නකොට මම කියනවා පුතේ මෙන්න කරන පාඩම් ටික මේ මාසේ අපි කරලා දින පාඩම් ටික මෙන්න මේවා. ඕගලන්ට පරණ පාඩම් අමාරුයි නම් මගෙන් රෙකෝඩින්ග්ස් ඉල්ල ගන්න. අපි පේපර් ක්ලාස් උත් කරනවා. විචාර ලියන්න වෙනම පන්තිත් කරනවා. මේ වගේ ව්‍යාකරණ පුනරීක්ෂණ පන්තිත් කරනවා. වැඩ ගොඩක් කරනවා. ඒතර ව්‍යාකරණ පුනරීක්ෂණ පන්තියක් කරන්නේ ඇයි කියලා ඔබ තේරුම් ගන්න ඕනි. අපි මේ පාඩම් සියල්ලම අපි උගන්වලා ඉවරයි. හැබැයි අලුතින් ළමයි බොහෝ ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට පරණ පාඩම් අහු වෙලා නැහැ. සමහරවිට පරණ පාඩම් වලින් ප්‍රශ්න දුන්නාම ලියා ගන්න බෑ. ඒකට විසඳුමක් දෙන්න ඕනේ. ඒ විසඳුම තමයි මේ තියෙන්නේ. මට පුළුවන් නිකන් පැයක සෙමිනර් එකක් දාලා මේක කරලා දාන්න. හැබැයි එහෙම නැහැ. හරිද? මම එහෙම නොකරන්නේ මට පැය දෙකක් මම මේකට වැය කරගෙන මගේ අනිත් පන්තිත් මම බැලන්ස් කරගෙන මට නිදහසේ පොතක් පතක් කියවමින් ඉන්න තිබ්බ වෙලාවක් නේ. හරිද? අනිත් එක මේ දවස්වල මමත් ටිකක් කාර්යබහුල වැඩි. වැඩ වැඩි. ඇත්තට මං ස්ටේටස් එහුද්දම ස්ට්‍රෙස් වැඩි මට. ඒකට දරා ගන්න බෑ මේ වැඩ ටික. මගේ ෆෝන් එකේ මේ වෙනකොට WhatsApp එකේ unread messages 673ක් තියෙනවා හරියට. 673ක්. messages මම කියවලා නැහැ. හරිද? WhatsApp group තියෙනවා මේ වෙනකොට 48ක්. හරිද? ඉතින් ඒ වගේ නින්දයක් නැහැ. නිදාගෙන නැගිටිනකොට ෆෝන් එක අතර අරගෙන බලන්නේ ළමයින්ට messages ටික ගිහිල්ලාද group වලට දාන දෙනවා අද මොනවද තියෙන පන්ති. හරිද? වැඩ ගොඩකේ ASA අර සිරස voice එකට ගිහිල්ලෙන්නේ මම ආදුරන ඉහෙලියක් මගෙන් සින්දුවක් ලීලිලෝ. ඒකට මහන්සුණා මේ දවස් ටිකේ. තව යාළුවෙක්ගේ සින්දුවකට මෙලඩි දාන්නද යවලා තියෙනවා. නවල් එකක් එහෙන් ලියනවා. ප්‍රශ්න පත්‍ර පොතක් එහෙන් ලියනවා. මගේ ඉගෙනීමේ වැඩ කටයුතු තියෙනවා. හරිද? gedare indori. ටියුට් ගහන්න ඕනි. ඊළඟ මාසේ මොනවද ඔයගලන්ට කරන්න පාඩම් කියලා plan කරන්න ඕනි. වැඩ ගොඩකේ ඉන්නේ. හැබැයි මම එහෙම ඉඳලා ඕගල්ලන්ගේ වැඩ ටික මම හරියට පිළිවෙලට වෙලාවට මම කරලා ඇති. හරිද? දැන් අඟහරුවාද ප්‍රශ්න පත්‍ර පන්තිය මම දන්නවා මට පුළුවන් සෙනසුරාදා හරි ඉරිදා හරි පේපර් එක දාන්න. ඇයි මම මේක දාන්නේ නැත්තේ? එහෙම දාලා බෑනේ. මගේ පන්ති විතරක් නෙවෙයි ඕගලන්න තියෙන්නේ. ඕගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. ඉස්කෝලේ පන්ති වලට ඉන්නුනේ වෙන පන්ති තියෙනවා. ඒකර මම මේ හැම දේ ගැනම හිතලා තමයි සිකුරාදා දවස කොහොම හරි වැය කරලා. සිකුරාදා දවස වැය කරලා මේ කොහොම හරි පේපර් එක හදලා මම සිකුරාදා දවස රැය වෙනකොට පේපර් එක ඔබන්නේ ගෲප් එකට. ඇයි? සෙනසුරාදා ඉරිදා සම්දගෙන දවස් 3ම තියෙනවා. ඕගලන්න පේපර් එක ඉලිවර කරගන්න. මොකද පේපර් ක්ලාස් එක තියෙන අය අඟහරුවාදනේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න දැන් මේ සතියේ සිකුරාදා මම කිව්වේ නෑ මේ සතියේ සිකුරාදා මගේ කාර් එක හදිස්සියේ බ්‍රේක් ඩවුන් කැඩුනා. දවසම මං ගරාජ් එකේ හිටියේ තෙමිලා හිටියේ උත්කාලා හිටියෙත් නෑ මම. ගෙදර ඇවිල්ලා ගරේ ටක් ගාලා වොෂ් දැම්ම කෑවේ නෑ. වොෂ් දාලා වාඩි වෙලා මම ගරේ පේපර් එක හදපු එක. ඇයි? රෑවෙන්න මේ වැඩේ කරගන්න බැරි වෙනවා. මොකද මට රෑ ගොඩාක් රෑ 9:10 පහ වෙලා මට පේපර් එකක් දාන්න බෑ ගෲප් එකට. ඒ වැඩේ හොඳ නෑ. ඒ නිසා මම කෑමත් පැත්තකින් දිලා ආපු ගමන් නෑ රටේ පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට අපි ගරු කරන්න ඕන හින්දා මට එහෙම ඉන්න බෑනේ. දවසම මම පාරේ ඉඳලා ඇවිල්ලා නාලා කරපු ගමන් ඇවිල්ලා ඩග් ගාලා වාඩිුනේ. ඇවිල්ලා පේපර් එක හැදුවා. මොකද ඔබ දන්නවා මම කොහෙන්වත් අරගෙන පේපර් ඔබට දෙන්නේ නෑ කවදාවත්. අනිත් ගුරුවරු මගේ පේපර්ස් හොරකම් කරනවා මට. අතේ මාටුනා මේ දවස මම ඒක කිව්වෙත් නෑ පව් කියලා. ඒ මනුස්සයා පව් උනේ. අසරණ කමට නිකරන්නේ පේපර් එකක් හදාගන්න බෑ. මේ මම හැමදාම සමහර ළමයි මට කියනවා සර් මේ පේපර් එක දාන්නකෝ. එතකොට මම කියනවා පුතේ තාම පේපර් එක හදනවා. සමහර ලාට ඉඳලාද අයියෝ තාම පේපර් එක හදනවද? ඉතින් ඔව්. ඇයි දන්නවද? කරලා තියෙන පාඩම් ටිකට ගැලපෙන්න තමයි ප්‍රශ්න හදන්න ඕන. කරලා නැති පාඩම් වලින් ප්‍රශ්න දාලා මම නිකන් බොරුවට පොරක් වෙන්න ඕනේ නැහැ ඕගොල්ලෝ ඉස්සරහා. එහෙම වෙන්න ඕනේ නැහැ. මම හැමදාම කිව්වනේ මම එදත් කිව්වා පුතා කතුරුකාර කර්මකාරක ඉවරයි. ඔන්න ඊළඟ පේපර් එකේ කතුරුකාර කර්මකාරක තියෙන්නේ. හරිද? සන්ධි ඉවරයි. ඔන්න ඊළඟ පේපර් එකේ සන්ධි ප්‍රශ්න තියෙන්නේ. විභක්ති ඉවරයි. ඔන්න ඊළඟ පේපර් එකේ විභක්ති ප්‍රශ්න තියෙවි. හරිද? කරන පාඩම් වලින් ප්‍රශ්න ටික කර ඉස්සරහට අරගෙන යන්නේ. එතකොට තමයි ඕගොල්ලෝ මෙහෙම විෂයේ මෙහෙම ප්‍රාගුණ්‍යයෙන් යුතු දරුවෙක් බවට පත් වෙනවා. අනිත් ළමයි විචාර ලියන්න ඇබරනකොට අපි සතියේට හැමදාම විචාර පන්තියක් ගානේ කරලා හැම සාහිත්‍ය පාඩමකම හැම ප්‍රශ්නකටම උත්තර ලියලා තමයි මම ඕගොල්ලන් විභාගයට යන්නේ. හරිද? අනිත් ළමයි විචාර ලියන්න ඇබරනකොට ලියා ගන්න තේරෙන්නේ නැතුව ලතවිලතවි ඉන්නකොට ඕගොල්ලෝ වීරයෝ වගේ ගිහිලා දවසක විභාගෙ ලියාගෙන ඒකට පාඩම් කරන්න ඕනේ. හරියට පන්ති ටිකට ඉන්න ඕනේ. හරිද? පන්තියට ඉඳලා පන්තියට ඉන්න බැරි වුණොත් විතරක් රෙකෝඩින් එක බලන්න තියාගන්න. ඒ අරන්නේ රෙකෝඩින් එක කමන්නේ සර් රෙකෝඩින් එකක් දානවා නේ ඒක බලනවා කියන එක වෙන්නේ නැහැ. ඒක වෙන ගොම් පාට් එකක්. භාෂාවෙන් කිව්වොත් ඒ ගොම් පාට් එක දාන්න එපා මාත් එක්ක. මම ආස නැහැ ඒ වැඩේට. මම කැප වෙනවනම් මම පන්ති ඉන්නවනම් මම මෙතනින් නැගිටලා යන්නේ කොහෙටවත්.
හරිද? මම පැය දෙක ඉන්නවා නම් පන්ති ඇතුලේ මම හරියට උගන්වනවා නම් ඔබ දැනගන්න ඕනේ ඒක හරියට ග්‍රහණය කරගන්න. ඒ නිසා සාධාරණ හේතු තියෙන පුළුවන් ඕන කෙනට ලයිට් නැති වෙන්න පුළුවන්, ෆෝන් එකේ බැටරි නැති වෙන්න පුළුවන්, ඩේටා නැති වෙන්න පුළුවන්, හදිසි ගමනක් යන්න වෙන්න පුළුවන්, උණ ගැනෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන් ස්වභාවිකයි. එහෙම වුණාට පස්සේ සර් මම රෙකෝඩින් එක බලන්නම් කියලා කිව්වට කමක් නැහැ. එහෙම නැතුව පන්ති දිනලා නිකන් ඇඳක් උටලා බුද්ධිය ගෙනදලා ෆෝන් එක ඔබ හරි ගේම් එකක් ගගා හරි පස්සේ රෙකෝඩින් එක දැම්මට පස්සේ රෙකෝඩින් එකත් කෑලි කෑලි ඔයෙන් ඔයින් දැන් තැන් වලින් බලන. මම ආස නැහැ ඒ වැඩියට. එහෙම ළමයි මගේ පන්ති ඉන්න අවශ්‍ය නැහැ. මම දන්නවා එහෙම කවුරුත් මේ මගේ පන්ති නෑ. එහෙම එහෙම කට්ටියට රැඳෙන්න අමාරුයි. ශක්තියෙන් අරගල කරලා කට්ට කාලා කොහොම හරි මේ ගේම් එක ගහන ළමයි විතරයි මගේ පන්ති ඉන්න. මම ඒක දන්නවා. කොල්ලෝ ටික හොඳට වැඩ කරනවා. කෙල්ලෝ ටිකත් හොඳට වැඩ කරනවා. හරිද? හැමෝම උනන්දුයි. ඒ උනන්දුව දිගටම තියාගන්න මේ ගේම් එක රජේ මොන 18 සනින් නැටුවත් අපිට අදාළ නැහැ. අපි අපේ වැරඩික් කරලා අපි පාඩම් කරලා අපේ ගේම් එක අපි ගහලා පෙන්නු. එච්චරයි. රයිට්. අපි යන් ඊළඟ සඳේට. වෙලඳ දැන්නීම් අවසානයි. නැවතත් සුපුරුදු වැඩසටහනත් එක්ක එකතු වෙමු. සන්ධිවන පද දෙකේ මුලපදයේ අග ඇති හල් ලකුර දෙවරක් යොදා ගැනීම දිත්ත රූප සන්ධියයි. දිත්ත රූපයි කියලා කියන්නේ රූපේ කියලා කියන අකුර දිත්ත වෙනවා කියන ඩබල් වෙනවා කියන එක දෙපාරක් දාන්න ඕනිලු. සන්ධිවන පද දෙකේ මුලපදයේ අග ඇති හල් ලකුර දෙවරක් යොදා ගැනීම දිත්ත රූප සන්ධියයි. එසේ දිත්ත වූ හල් ලකුර පසුපදයේ මුල් ලකුරට එක් කිරීමෙන් ගලපා ගැනීම මෙහිදී සිදුවේ. අනේ සර් සර් වගේ සර් කෙනෙක් අපිට ආයි හම්බෙන්නේ නැහැ. තැන්කියු සර්. කවුද දාදින්? නමිදු හේවගේ. තැන්කියු නමිදු. තැන්කියු. රයිට්. සන්ධිවන පද දෙකේ මුලපදයේ අග ඇති හල් ලකුර දෙවරක් යොදා ගැනීම දිත්ත රූප සන්ධියයි. එසේ දිත්ත වූ හල් ලකුර පසුපදයේ මුල් ලකුරට එක් කිරීමෙන් ගලපා ගැනීම මෙහිදී සිදුවේලු. ආ දැන් බලන්න. පොල් දන අත්. පොල් දන අත්ත මොකද්ද මුලින්ම කරන්නේ? පෙරපදයේ අගාකුර වෙන් කරා. හරිද? පසුපදයේ මුලාකුර වෙන් කරා. පෙරපදයේ අගාකුර වෙන් කරා. පසුපදයේ මුලාකුර වෙන් කරා. දැන් මොකද්ද කරන්න කියන්නේ? සන්ධිවන පද දෙකෙන් මොකද්ද කරන්න කියන්නේ? මුලපදයේ අග ඇති හල් ලකුර. මුලපදයේ මොකද්ද? මේ පොල් කියන එක තමයි මුලපදය. ඒකේ හල් ලකුර මොකද්ද? මෙන්න මේ හල්ලා යන්න කියන එක. එහෙනම් සන්ධිවන පද දෙකෙන් මුලපදයේ අග ඇති හල් ලකුර. මුලපදයේ අග තියෙන හල් ලකුර දෙපාරක් දාන්නලු. ආ මුලපදයේ අග තියෙන හල් ලකුර දෙපාරක් දාන්න එහෙනම් බලන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. පෝ දාන ඉ රයිට්. දැන් මොකද වෙන්නේ? ඔන්න පෙරපදයේ අග තියෙන හල් ලකුර දෙපාරක් දාගත්තා. 1යි 2යි. දැන් කියනවා මේකයි පසුපදයේ මුල තියෙන සොරේ එකතු කරන්නලු. ආ. පසුපදයේ මුල තියෙන සොරේ මේකයි එකතු කරන්න බලන්න. එහෙනම් මොකද වෙන්නේ කියලා බලන්න. හල් ලෑන යන්න ලෑන. උත්තරේ මොකද්ද? පොල් ලත්. පොල් ලත්. හරිද? පොල් ලත්. ආදින පොල් ලත් කියලා වැදුනේ. ටයිපින් මිස්ටේක් එකක් එක හදා ගන්න ඕනේ ඕගොල්ලෝ. රයිට්. මම තව එකක් හදන්නම්. පත් ඉරු කියන එක මම හදන්නම්කෝ. පත් ඉරු. ආ හදමු. පත් ඉරු. මොකද කරන්නේ? පෙරපදයේ අගාකුර වෙන් කරා. පසුපදයේ ටයිප් වෙන්නේ. පෙරපදයේ අගාකුර වෙන් කරා. පසුපදයේ මුලාකුර වෙන් කරා. පෙරපදයේ අගාකුර වෙන් කරා පසුපදයේ මුලාකුර වෙන් කරා. දැන් අපිට කියනවා සන්ධිවන පද දෙකෙන් පෙරපදයේ අග තියෙන හල් ලකුර දෙවරක් දාන්නලු. පෙරපදයේ අග තියෙන්නේ හල් තයන්න ඒක දෙපාරක් දාලා බලමු අපි මොකද වෙන්නේ කියලා. ඔන්න දෙපාරක් දැම්මා. දැන් මොකද වෙන්නේ? ආ හල් තයන්නයි යන්න. හල් තයන්නයි යන්න තියන්න වෙනවා. එහෙම බැලුවහම උත්තරේ මොකද්ද? පත්තිරු. උත්තරේ මොකද්ද? පත්තිරු. උත්තරේ පත්තිරු. රයිට්. මේ දෙක ලියා ගන්න බලන්න.
තුන්වෙනි එකත් හදන්න කියලා දෙනවා වල් අම්බලම මම එකත් හදන්නම් ඕගොල්ලෝ මේ දෙක ලියාගත්තට පස්සේ ආ දෙවෙනි එකත් හදන්නකෝ ඕගොල්ලෝමයි දෙවෙනි එකේ උත්තරේ තමයි දීලා තියෙන්නේ ඒකට අවි මිස්ටේක් එකක් ටයිප් කරපු එක්කෙනාගේ පොඩි අවුලක් කියලා එයා උත්තරේම තමයි දාලා තින්නේ වල් දන ඌරා වෙන්න ඕනි ඒක විසන්දිය ඉතින් එහෙම දාලා වුණනම් අපිට ඒක හදන්න පුළුවන් හැබැයි දැන් ඕගොල්ලෝ දන්නවනේ උත්තරේ වල් ඌරා තුන්වෙනි එක මම හදන්නවා වල් අම්බලම කියන එක මම හදන්නවා ඉස්සලා මේ දෙක ලියාගන්න හරි ඔන්න එහෙනම් මම දැන් තුන්වෙනි එක හදනවා තුන්වෙනි එක වල් දන අම්බලම වල් දන අම්බලම මොකද්ද මුලින්ම කරන්නේ පෙර පදයේ අගාකුර වෙන් කරා පසු පදයේ මුලාකුර වෙන් කරා පෙර පදයේ අගාකුර වෙන් කරා පසු පදයේ මුලාකුර වෙන් කරා දැන් අපිට කියනවා සන්දිවන පද දෙකෙන් පෙර පදයේ අග තියෙන හල් ලකුර දිත්ත කරන්නලු ආ දිත්ත කරන්න බලන්න එහෙනම් 1 2 ආ රයිට් දැන් මොකද්ද වෙන්නේ දැන් මොකද වෙන්නේ බලන්න දෙපාරක් අපි දැම්මනේ දිත්ත කරානේ නේ එහෙනම් දිත්ත කරාට පස්සේ හල් ලයන්ට අයන්න එකතු කරා හල් ලයන්නට අයන්න එකතු කරාම ලයන්න තමයි උත්තරේ එහෙනම් මොකද්ද හැදෙන්නේ වල් ලම්බලම තමයි හැදෙන්නේ වල් ලම්බල හරි වල් ලම්බලම තමයි හැදෙන්නේ රයිට් මේකත් ලියාගන්න ලියාගන්න බලන්න හරි ලියන්න ඇති නේද ඔයගොල්ලෝ එනවා ළමයි සම්දි පාඩම එතනින් අවසන් වෙනවා හරි අපිට තියෙන අද විභක්ති හැඳින්වීමට යන්න මම විභක්ති හැඳින්වීමට යන්න කලින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්නවා කෝටි මුත්තගේ කතාව අහන්න නේද මම කියන්නම් එක නිට්ටඹුව පැත්තේ මේ මහජන බැංකුව නිට්ටඹුව පැත්තේ මහජන බැංකුවකට මේ අහලා දිනවා වැල්ලම් පිටිය හැදෙන්නේ කොහොමද කියලා වැලි දන අම් පිටිය තමයි වැල්ලම් පිටිය වෙන්නේ වැලි දන අම් පිටිය රයිට් මම කතාව කියනවා මේ නිට්ටඹුව පැත්තේ මහජන බැංකුවකට නිට්ටඹුවේ තියෙන නිට්ටඹුවේ මහජන බැංකුවට
හැමදාම බැංකුව ඇරලා තියෙන දවස් හැම එකකම එනවලු මිනිස්සෙක්. ඒ මිනිස්සයා ගැනම කෝටි මුත්තා. එයා වයස අවුරුදු 65ක 70ක විතර එක්කෙනෙක්. කොණ්ඩෙ මෙහෙම බැඳලා රවුල ටිකක් වවලා එහෙම ලොකු පිළිවෙලක් නැහැ සාමාන්‍ය කිල්ටු පාට වගේ නැෂනල් එකක් ඇඳගෙන අර කුඩෙත් අරගෙන එනවලු. ඇවිල්ලා හැමදාම කීයක් හරි දාලා යනවලු. 100ක්, 200ක්, 500ක්, 10000ක්, ලක්ෂයක් එක එක ගණන් දාගෙන යනවා හැමදාම දාගෙන යනවලු. සාමාන්‍යයෙන් දැන් හැමදාම උහුම බැංකුවකට යනකොට බැංකුවේ කට්ටියට නෝට් එනවනේ අපි වනේ. ඉතින් මේ මේ මිනිස්සයාවත් නෝට් උනාලු මේ විදිහට. නෝට් උනාට පස්සේ මේ දැන් මෙයාගේ account එක චෙක් කරලා බැලුවහම මෙයාගේ account එකෙන් මේ සල්ලි හර වෙලා නැහැ. හර වෙලා නැහැ කියන සල්ලි ඔක්කොම තැන්පත් කරලා විතරයි බැර කරලා විතරයි සල්ලි එළියට අරගෙන නැහැ. චෙක් කරලා බලනකොට කෝටි 20ක් විතර account එකේ තියෙනවා. කෝටි 20ක් විතර. දැන් ඊට පස්සේ කෝටි 20ක් විතර වුණාම ළමයි සාමාන්‍යයෙන් බැංකුවකින් කරන්නේ ඒ කෝටි 20 බැංකුවෙන් යයි කියලා බයට ලෝන් එකක් ගන්න එක. ලෝන් එකක් දෙන එක. ඊස්සේ මැනේජර් එක දවසක් කතා කරලා කිව්වලු මේ අර කවුන්ටරින් එක ගෙනාට මේ ඒ මනුස්සර පොඩ්ඩක් එන්න කියන්නේ කිව්වලු. මේ මනුස්සයා ගියාට පස්සේ ඇවිල්ලා වාඩි වෙනාට පස්සේ මේ ඇහුවලු මේ ගම කොහෙද? අනේ නිට්ටඹේ මහත්තයා කිව්වලු. මේ හැමදාම එනවා නේද බැංකුවට? අපි දැකලා තිනවා. අනේ ඌ මහත්තයා හැමදාම එනවා බැංකුවට. ඉතින් මේ කීයක් හරි දාලා යනවා මං කියලා කිව්වලු. ඉතින් ඔයා මේ account එකෙන් සල්ලි ගන්නෙ නෑ නේ. ඉතින් හැමදාම දානවා විතරයි නිකුව. සේ ඌ මහත්තයා මං ඉතින් අනේ හැමදාම ඔය මගේ අතට හම්බෙන කීයක් හරි මං ඉතින් account එකට දානවා මේ account එකට කීයක් හරි දැම්මේ නැත්නම් මට කෑවේ නෑ වගේ කියලා කිව්වලු. ඊට පස්සේ අර ඒකෝල එහෙනම් loan එකක් ගමු. මේ ලොකු මුදලක් account එකේ තියෙනවනේ. එහෙනම් අපි loan එකක් දෙන්නා. ඔයා සාමාන්‍යයෙන් කෝටි 60ක 70ක විතර loan එකක් වඩ දෙන්න පුළුවන් කියලා කිව්වලු. අනේ මහත්තයෝ මම මොකටද loan අරගෙන? සැවලු මේ එහෙනම් හොඳ රස්සාවක් කරනවා ඉතින් නෑ මහත්තයෝ මට මේ ඔය එහෙම් මෙහෙම් හම්බෙන සල්ලි මං ඉතින් දානවා කියලා කිව්වලු. ඊට පස්සේ මේ හැවලු එහෙනම් ළමයි එහෙමත් හොඳ ජොබ් කරනවා ඉතින් අනේ නෑ මහත්තයෝ මේ අටවත් පාස් නෑ මං දෙන දෙයක් කාලා උන් ඉන්නේ මේ කියලා කිව්වලු. එහෙනම් මේ නෝනට හොඳ දෑවැද්දක් කිය මහම්මට පිස්සුද මහත්තයෝ මේ අපේ නෝන මේ අර බණ්ඩාරනායක මහත්තයාගේ වත්ත බලාගත්ත මේ 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 මුරකාරයාගේ දුවනි මං පන්නගෙන ආවේ මොන දෑවැද්ද මහත්තයෝ කියලා කිව්වලු. සිකුළු එහෙනම් මේ සල්ලි නීත්‍යානුකූල සල්ලිද? මට මේක ප්‍රශ්නයක්. අනේ ඉතින් මහත්තයෝ මේවා නීත්‍යානුකූල සල්ලි මේවා මගේ සල්ලි ඉතින් මහත්තයලට පුළුවන් නේ කොහොම චෙක් කරලා බලන්න චෙක් කරන්න කියන්නේ චෙක් කරලා බලන්න කියලා කිව්වලු. සෙමේ ආ හරි එහෙනම් ලොකු නැහැ අනේ හම්බු වීම සතුටක් එහෙනම් ගින් එන්න කියලා යව්වල පිටත් කළා. ගියාට පස්සේ මහජන බැංකුවේ මැනේජර් කතා කරලා මහ බැංකුවේ අධිපතිතුමාට මේක කිව්වලු. අපි හිතමු මහ බැංකුවේ හිටපු එක්කෙනෙක්ගම අජිත් නිවට් කබ්‍රල් කියලා හිතමු. මොකද අජිත් නිවට් කබ්‍රල් ඔය ඕගලගේ සල්ලි කොළ එහෙම බලන සමහරට එයාගේ සයින් එක ඇදී මහ බැංකුවේ අධිපති මහින්ද රාජපක්ෂ එහෙම කඩේ ගිහිල්ලා තමයි එයා ඒක කරගත්තේ. ඉතින් මේ අජිත් නිවට් කබ්‍රාල්ට කතා කරලා කිව්වහම මෙහෙමයි මේ මෙන්න මෙහෙම මිනිස්සෙක් ඉන්නවා හරි අමුතුයි ඒ මිනිහට සල්ලි හම්බෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ හැමදාම වෙල කීයක් හරි account එකට දාලා යනවා මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා කිව්වලු. කිව්වට පස්සේ කිව්වලු එහෙනම් හරි ලබන සඳා එයාට එන්න කියන්නකෝ මම හම්බ වෙන්න කියලා කිව්වලු. කෝටි 20 කෝටි 25ක් විතර account එකේ තියෙනකොට ළමයි සෙල්ලන්නේ නැහැ. හරියටම සඳුදා 11 මාරේ විතරනකොට මේ අපුරු මිනිස්සු ආවලු මහ බැංකුවට නිට්ටඹුවේ ඉඳන් කොළඹ කොටුවට මහ බැංකුවේ තියෙන කොටුවේනේ. ආවට පස්සේ දැන් අජිත් නිවට් කබ්‍රල් ඉන්නවා මේස් එක මෙහෙම ශ්‍රී ලංකා කොඩියක් ගහලා ටෙලිෆෝන් හතරක් පහක් මෙහෙම තියාගෙන කෝට් එකක් දාගෙන ලොකු කැරකෙන පුටුවක වාඩිලා ඉන්නකොට කෝටි මුත් ආවලු. ඇවිල්ලා තට්ටු කරාට පස්සේ එන්න කියනවා මෙයා දන්නවනේ ඉන්නේ කවුද කියලා. සිකෝලු මේ ගෙවල් නිට්ටඹුවේ නේද? ඔව් සර්. මේ හැමදාම account එකට කීයක් හරි දානවනේ. අනේ ඔව් සර්. ඉතින් මට ඔය එහෙම මෙහෙන් හම්බෙන කීයක් හරි මම ඉතින් දානවා. එහෙම මෙහෙන් කියන්නේ ලොකු නැහැ. දැන් මම මේ ඔයාගේ account එක බල බල හිටියේ. දැන් ඔයා එක දවසක ලක්ෂ 3ක් දාලා තිනවා. තව දවසක ලක්ෂ 5ක් දාලා තිනවා. තව දවසක රුපියල් 100ක් දාලා තිනවා. මේ එහෙටත් නැති මෙහෙටත් නැති මොනවද මේ ගණන් කියලා කිව්වලු. අනේ මට ඉතින් ඔය එන එන විදිහටනේ මහත්තයා කියලා කිව්වලු. ඒකවල මේවා black money ද? මොකද්ද? නෑ මේවා මේ කළු සල්ලිද කියලා ඇහුවේ ලොකු නැහැ.
අනේ නෑ මහත්තයෝ මට මේ නීති අනුකූලව හම්බෙන සල්ලි ඉතින් මම මේ මගේ account එකට දානවා මගේ මේ මං ඉතින් ඕවා තියාගෙන මොනවා කරන්නද කියලා කිව්වා. ඊට පස්සේ කිව්වලු හරි දැන් සල්ලි තියෙනවනේ ඔයාට අපි දෙන ඔට්ටුවක් දාමු. හරි ඔට්ටුවක් දාමු කියලා කිව්වලු. මොකද ඔට්ටුව ඔට්ටුවට කලින් මහත්තයම කියන්නකෝ ඔට්ටුවට කීයද දාන්න කියලා. දැන් අජිත් නිවට් කබ්‍රා කල්පලන් අල්ලගොල එහෙම් මෙහෙන් මාටිය ගහගත්ත ලක්ෂ 10ක් විතර තියෙනවා. ලක්ෂ 10 කොට්ටුවක් දාන්න කියලා වසල් කිව්වලු. මේ මිලියනේ කොට්ටුවක් දාමුකෝ කීයකද මහත්තයා. මිලියනේ කියන්නේ මේ ලක්ෂ 10 කොට්ටුවක් දාමුකෝ දාම් මහත්තයා කියලා කිව්වා. හරි දැන් මොකද්ද ඔට්ටුව? කෝටි මුත්තා කිව්වලු ඔට්ටුව තමයි මහත්තයෝ ලබන සතියේ සඳුදා දැන් වෙලාව දවල් 12යි ලබන සතියේ සඳුදා දවල් 12 වෙනකොට ඔබතුමාගේ පස්සපැත්ත නිල්පාට වෙනවා කියලා කිව්වලු. මොකක් මගේ පස්සපැත්ත නිල්පාට වෙන්නේ? ඔව් පස්සපැත්ත නිල්පාට වෙනවා. එහෙනම් හරි ඔට්ටුව හරි මහත්තයෝ ලබන සතියේ සඳුදා දවල් 12 වෙනකොට මම මෙතෙන්ට එනවා. පරදුනොත් එහෙම මම මහත්තයට ලක්ෂ 10ක් දෙනවා. මහත්තයා පරදුනොත් මට ලක්ෂ 10ක් දෙන්න. දැන් ළමයි අජිත් නිවාඩ් ගෙදර යනවලු ගිහිල්ලා බලනවලු නිල් පාට වෙලාද. ටිකක් වෙලා ඉන්නවලු ආයි බාත්รูම් එකට යනවලු ගිහිල්ලා බලනවලු නිල් පාට වෙලාද. නැ නිල් පාට වෙලා නැහැ. ඉතින් ටික දවසක් යනකොට නෝනට මේක ප්‍රශ්නයක් අජිත් නිවාඩ්ගේ. නෝන ඇවිල්ලා හවලු මේ මොකද මොකද ලෙඩක් දසනීපෙද්ද? නෑ නෑ මුකුත් ලෙඩක් නැහැ මේ මේ කිද්ද කෑ වගේ මට දරන මම මේක ඇවිලුවේ නී මේ කියලා කිව්වලු. දැන් ඕ මොහොම ගිහිල්ලා ඉරිදරෑ සඳන් නෑ කියලා කිව්වේ. ඉරිදරෑ කිවලු මේ ඉරිදරෑ දැන් මේ මනුස්සයා ගිහිල්ලා බලලා අජිත් නිවන් බාත්รูම් එක ගිහිල්ලා බලලා නිල් පාට වෙලාද? බඩනොත් එහෙම ලක්ෂ 10ක් දෙන්න බෑ. දැන් නිදා ගන්න ගියන්න කලිනුත් ගිහිල්ලා බලනවලු. හරිද? ගියාට පස්සේ මේ අට විනාඩියක් දෙන්න. හරි මේ දැන් දැන් ලක්ෂ 10ක් දෙන්න වෙනවා ළමයි. ලැබු කේස් එක ගන්න අපරාධෙන් ලක්ෂ 10. ඉතින් මේ මේ මනුස්සයා මොකද කරේ? දැන් අජිත් නිවාඩ් නින්දට යන්න කලින් ගිහිල්ලා බලනවලු. නිල් පාට වෙලාද? නෑ නිල් පාට වෙලා නෑ. කමන්න එහෙට ලක්ෂ 10ක් මට ගන්න පුළුවන් නේ කියලා දැන් ඔන්න හිතාගෙන ගිහිල්ලා නිදා ගන්නවා. නිදා ගන්න ගිහිල්ලා ආයි පාරක් නෝනට කතා කරලා කොළු මේ ඒ ඔයි මේ පොඩ්ඩක් බලනකොට ටෝච් එක ගහලා මගේ මේ නිල්පාට වෙලා නැහැ. දැන් ටෝච් එක ගහලා බලවලු උසලා මේ නෑ නිල්පාටලා නෑ කොළු. ආ හරි හරි. දැන් මේ මිනිස්සේ හරිය පරිස්සමෙන් නිදාගෙන දිනෙත් මුණින් අතර. ඇයි මුණින් අතර නිදාගත්තේ? මොකක්ද ඩැමේජ් එකක් වුණා නිල්පාට නොත් මේ කේස් එකන්නේ. හරිද? දැන් මොකද වෙන්නේ? සඳුදා උදේ ඔෆිස් යන කලුණුත් බලනවලු බාත්รูම් එක කියලා නිල්පාට වෙලාද කියලා. ලක්ෂ 10ක් නෙමෙයි සෙල්ලම් 1 මිලියන් නේ. ඊට පස්සේ දැන් ඔෆිස් එකට ගිහිල්ලා සරින් සරේ වොෂ්රූම් එකට යනවලු. බලනවා නිල් පාට වෙලාද? නෑ නිල් පාට වෙලා නෑ. කන්නාඩියල හොරල බලනවා නිල් පාට වෙලාද? නෑ නිල් පාට වෙලා නෑ. ඉතින් මේ දැන් ඔන්න 11:45ට විතර අන්තිම පාරට දැන් තීරණාත්මක මොහොත ලක්ෂ 10ක් අන්තිම මොහොතට ගිහිල්ලා මොකද්ද? බාත්รูම් එකට ගිහිල්ලා බැලුවලු මේ නිල් පාට වෙලාද? නිල් පාට වෙලා නෑ. ඉතින් ආයි පාරක් අජිත් නිවාඩ් ඇවිල්ලා දැන් ඉන්නවලු තමන්ගේ ඔෆිස් රූම් එකේ වෙලා හිටියලු. ඉන්නකොට ඔන්න එනවා කවුද? කෝටි මුත්තා. කෝටි මුත්තා ඇවිල්ලා තට්ටු කරනවලු කැවින් එකට. ආ එන්න. දැන් ඔන්න කෝටි මුත්තා මෙහෙම එනවා. එයා එන්නේ තව දෙන්නෙක් එක්ක. දෙපැත්තෙන් තව දෙන්නෙක් ඉන්නවා. මෙයාවල මේ මොකද්ද මේ? එතන තව දෙන්නෙක් කියලා දිනන කොටද? හරි මේ ලොකු නැහැ. ඇයි තව දෙන්නෙක් මේ කරගෙන ඇවිල්ලා තින්නේ? මොකද්ද ප්‍රශ්නේ? අනේ නෑ මහත්තයෝ සල්ලිනේ අරගෙන එන්න ඉතින් මේ මෙහෙම උණ්ඩියකුත් තියාගෙන අර සල්ලි හැම නරගෙන ටියුලිප් බෑග් වල උතර රබර් බෑන්ඩ් දාලා මේ හොර හතුරුත් ඉන්නවනේ මහත්තයෝ. ඉතින් මට මේ විශ්වාසවන්ත දෙන්නෙක් මං එක් කරගෙන ආවා. ඉතින් කමන්නේ නෑනේ කියලා කිව්වා. හරි කමක් නෑ. ඕන් එහෙනම් මං ඔන්න ගෙනාපු ලක්ෂ 10 මෙතනින් තිබ්බා මහත්තයෝ.
දැන් වෙලාව දවල් 12යි. බලමුකෝ එහෙනම් නිල් පාට වෙලාද කියලා කියලා කිව්වා. අජිත් නිවාඩ් මොකද කරේ? කෝට් එක ගල්ලා පැත්තකින් තිබ්බ නැගිට්ටා පිටිපස්සට හැරුණා. ආ කියලා මෙහෙම බැලුවා. පෙන්ව. සේ කෝඩි මුත්ත මෙහෙම බලලා ගවලු. නිල් පාට වෙලා නැහැ මහත්තයෝ. මං ඔට්ටුව පරාදයි කිව්වා. දැන් අජිත් නිවාඩ් හරි සතුටුයි. හරිද? කෝටි මුත්ත මොකද කරන්නේ? ලක්ෂ 10 අරගෙන දුන්නා කාටද? අජිත් නිවාඩ් කබ්බලට. ඇයි ඔට්ටුව පරාද? නිල් පාට වෙලා නැහැ ළමයි දැන් බඩුනේ. කෝටි මුත්ත මොකක්ද දන්නවද? ඊට පස්සේ කිව්වේ අර දෙන්නට ගවලු. හරි. දවල් 12ට අජිත් නිවාඩ්ගේ පස්ස පැත්ත මං උගලන්න පෙන්නුවා. දැන් මට උඹලා දෙන්නගේ ලක්ෂ 10 10 ලක්ෂ 20 දීපන් කිව්වා. කොහොමද ඔට්ටුව? ඒ කියන්නේ මිනිහා ඔට්ටුවක් දැම්ම අජිත් නිවාඩ් එක්ක දවල් 12ට පස්ස පැත්ත නිල් පාට වෙනවා කියලා. නිල් පාට වෙන්නේ නැහැ නේ එහෙම පස්ස පැත්ත ලක්ෂ 10. 1 ලක්ෂ 10ක් ගියා. කමක් නැහැ. මේ මිනිස්සයා තව දෙන්නෙක් එක්ක ඔට්ටුවක් දාලා හරියටම තව සතියක දවස් 12 දවස් 7කින් දවල් 12ට අජිත් නිවාඩ්ගේ පස්ස පැත්ත පෙන්වනවා කියලා. ඉතින් හරිනේ පෙන්වුවනේ. ලක්ෂ 10 10 ලක්ෂ 20ක් ගත්තා. ගත්තට පස්සේ කෝටි මුත්ත ඒක දීලා කිව්වලු මහත්තයෝ මේ ලක්ෂ 10 මහත්තයා තියාගන්න. මේ ලක්ෂ 20 මගේ account එකට දාන්න. කොහෙන් එන්නම් මහත්තයෝ කියලා ගියාලු. දැන් කොහොමද වැඩි? එහෙම මිනිස්සු ඉඳලා තිනවා. ඕක ඇත්ත කතාවක් එහෙම නෙවෙයි ඈ. ඕක මේ හඳපු රස කතාවක්. මේ ගම වටේ ජනකතා කියලා කතාවක් තිබ්බා. ඒකේ මම සමහර චරිත වෙනස් කරලා කිව්වා. අජිත් නිවාඩ් කප්රාල් එහෙම ගත්තේ මෑත උදාහරණයක් ඉදන්. එහෙම ඔට්ටු දාන්න පුළුවන් ඉතින් නේද උන්න. ඕනනම් එහෙම ඔට්ටු දාන්න පුළුවන්. හරි. කට්ටිය එහෙන ආතල් ලැබිලා මට chat එකට දාන ඕව ගාලා. හරි. හරි. අනේ අම්මෝ සර්. කොහොමද ළමයි? හරි. පෙන්නුවනේ. ලක්ෂ 20 දෙන්න. එහෙම කියනකොට ළමයි මාර කේස් එකක්නේ. හරි. මේ අපි අල්ල ළමයි විභක්ති වලට. Thank you ළමයි. ඔයගලන් comments වලට thank you. හරි. අපි යන් විභක්ති වලට. විභක්ති හැඳින්වීම කරලා දවසත් අවසන් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඔට්ටුවක් දාමු කියලා අහලා තිනා. ඔට්ටු දාන්න බෑ ළමයි. හරි. අපි පටන් ගමු වැඩි. දැන් ඔන්න අහගන්න. හොඳට අහගන්න විනාඩි 25ක් අරගෙන මම මේ කතන්දරේ කතා කරලා අවසන් කරනවා. දැන් මතක තියාගන්න සිංහල භාෂාවේ හරිද? සිංහල භාෂාවේ පද වර්ග කියලා මන්ට යත ලොකු කොට ඇඳ ගන්න සිංහල භාෂාවේ පද හරිද සිංහල භාෂාවේ පද වර්ග තියෙනවා ප්‍රධාන වශයෙන් කීයක්ද සිංහල භාෂාවේ පද තියෙනවා ප්‍රධාන වශයෙන් තුනක් පද වර්ග තුනක් තියෙනවා මොනවද මේ සිංහල භාෂාවේ තියෙන පද වර්ග තුන ඒ පද වර්ග තුන තමයි දැන් මේ අපි කතා කරන්නේ විභක්ති හොඳේ මම කියන්නේ සන්ධි පාඩම අවසන් කරලා විභක්ති පාඩම පටන් ගන්නවා කියලා එතකොට සිංහල භාෂාවේ තියෙන පද වර්ග තුනක් ඒ පද වර්ග තුන තමයි මෙන්න මේවා පළවෙනි එක නාම පද පළවෙනි එක නාම පද දෙවෙනි එක ක්‍රියාපද දෙවෙනි එක ක්‍රියාපද තුන්වෙනි එක අව්‍යය පද ඕක තමයි සිංහල භාෂාවේ තියෙන පද වර්ගීකරණය මොනවාද එහෙනම් පද වර්ගීකරණයේ පළවෙනි එක මොකද්ද නාම පද දෙවෙනි එක ක්‍රියාපද තුන්වෙනි එක අව්‍යය පදත් ආයේ කොටස් දෙකකට බෙදෙනවානේ මොනවද ඒ කොටස් දෙක නිපාත සහ උපසර්ග කියලා නිපාත සහ උපසර්ග කියලා අව්‍යය පදත් ආයේ කොටස් දෙකකට බෙදෙනවා දැන් අපි කතා කරන්නේ විභක්ති පාඩමනේ විභක්ති පාඩමට අපිට ක්‍රියාපද වැඩකුත් නැහැ අපිට අව්‍යය පද වැඩකුත් නැහැ අද අපි කතා කරන්නේ නාම පද ගැන පැහැදිලිද විභක්ති වලට සම්බන්ධ වෙන නාම පද ඒ නිසා ඔන්න අපි නාම පද ගැන දැන් ඉගෙන ගන්න හදනවා මම පොඩි සටහනක් දානවා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඕනි ඈ දැන් ඔන්න මම දානවා මම ගන්නවා මෙන්න මෙහෙම එකක් නාම ප්‍රකෘති පළවෙනි එක නාම ප්‍රකෘති හරිද දෙවෙනි එක හිස්තනක් මම තියලා තවඩින් දෙවෙනි එක දානවා දෙවෙනි එකට හිස්තනක් මම තියලා මම මේ පැත්තෙන් ගන්නවා ආයි නාම පදය හරිනේ ඔන්න මගේ සටහනේ මම පළවෙනි කෑල්ල සම්පූර්ණ කරගත්තා හරිනේ
හරි මේ බලන්න පළවෙනි කැල සම්පූර්ණ කරගත්තා. දැන් මම ගන්නවා නාම ප්‍රകൃතියක්. මම ගන්නවා නාම ප්‍රകൃතියක් පළවෙනි එක බලු දෙවෙනි එකත් බලු තුන්වෙනි එකත් බලු හතරවෙනි එකත් බලු පස්වෙනි එකත් බලු. මම ගන්නවා නාම ප්‍රകൃති එකම නාම ප්‍රകൃති. එකම නාම ප්‍රകൃතිය මම පස් පාරක්ම ලියා ගන්නවා. හරිනේ? Right. දැන් මම මොකද කරන්නේ? මම මේකට එක එක જાතිය ප්‍රත්‍ය ටිකක් දා ගන්නවා ප්‍රත්‍ය ටිකක් හරිද ආ මම බලු කියන එකට එකතු කර ගන්නවා ආ කියලා පදයක් හරිනේ මම බලු කියන එකට එකතු කර ගන්නවා ඕ කියලා පදයක් හරිනේ මම බලු කියන එකට එකතු කර ගන්නවා අනි කියලා පදයක් හරිනේ මම බලු කියන එකට එකතු කර ගන්නවා ආට කියලා පදයක් ආට आठ, आठ, हर इधर मामा मेथन में अनिकेत का मकाग है ना मांगे के आटर का दागन नंगे तो कोटा लेसी वाला न किया जाने कोटा तेरे ना मामा मेथन का दागन ना आगे किया ना पड़े आगे मांग आटर का दागन ना अंतिम एक टे अनि राइट दें मैं वाला ना को वैडी අපි දෙගොල්ලොත් එක්ක එකතු වෙලා මේ නාමපද ටික හදමුද? ඔන්න බලන්න මේ නාමපද ටික අපි හදමු. දැන් මට කියන්න බලුදන ආ මොකද්ද හැදෙන්නේ? බලුදන ආ බල්ලා මගේ මුණ දිහා බලාගෙන ස්ක්‍රීන් එකේ කියන්න එපා කැතයි ළමයි එහෙම කිව්වහම හොඳ නෑ. හරි විහිළුවක් කරේ. බල්ලා. බලුදන ඕ. බලුදන ඕ බල්ලෝනේ. බලුදන ඕ බල්ලෝ. බලුදන ආගේ. බලුදන ආගේ බල්ලාගේ. බලුදන ආගේ බල්ලාගේ බලුදන ආට බලුදන ආට බල්ලාට බලුදන ආට බල්ලාට බලුදන අනි බල්ලෙනි රයිට් ඔන්න දැන් අපි නාම පද පහකුත් මේවෙන් හදාගත්තා දැන් මගේ ප්‍රශ්නේ මේ බලන්න බලුදන ආ කිව්වහම බල්ලා බල්ලා කියලා කියන්නේ නියමාර්ථ පදයක් හරිද නියමාර්ථ පදයක් නේ एक वचन पद बलुदन ओ बल्लोनी बल्लो बहुवचन पद बलुदन आगे दें बल्लागे नेट बल्लागे होंब बल्लागे कूडव बल्लागे अर बल्लदार बिंबोंबे हरिद बल्लागे बिरीम हिमनत्तांग बल्लागे कूडव नेट्टे होंबे कूडवे बिरीमे आयती थी बिकाड़द आयती थी बिरामाई බල්ලාගේ කියන පදයටනේ ඒ නිසා එයාට තියෙන්නේ අයිතියක් අයිතියක් තමයි එයාට තියෙන්නේ හරිද ඊළඟ එක බල්ලාට මගේ පෙම්වතිය බල්ලාට හාදු දෙයි එතකොට හාද්ද ලැබෙන්නේ මට නෙමෙයි බල්ලාට හරිද එහෙනම් එතන තියෙන්නේ පෙම්වතියගේ දීම බල්ලාට ලැබෙනවා දීමක් ලැබීම කියන අදහස තමයි එතන තියෙන්නේ පස්සෙන එක බල්ලනි මම කියනවා බල්ලනි දිවා කාලයේ අවු කන්නාඩි පළඳින්න අවසරයිනේ එතකොට එතන මම බල්ලන් ආමන්ත්‍රණය කරලා තියෙනවා එහෙනම් මට කියන්න මෙතන තියෙන්නේ එක අර්ථයක්ද නැකින් නැත්තම් එකිනෙකට වෙනස් වෙච්ච අර්ථ විවිධාර්ථද තියෙන්නේ පැහැදිලිවම මෙතන තියෙන්නේ එකිනෙකට වෙනස් එහෙම නැත්තම් අපි වැඩ කියනවා විවිධ අර්ථ තියෙන පද පහක් තමයි මෙතන තියෙන්නේ විවිධ අර්ථ තියෙන නාම පද පහක් තමයි තියෙන්නේ දැන් ඊළඟ ප්‍රශ්නේ හිතන්න මට මොකක් හරි වෙලා මොලේ කචල් එකක් කියලා හරි මොකක් හරි වෙලා මම මෙන්න මේ කොටස මේ මං කොටු කරන කොටස මම මෙතනින් ගලවලා අයින් කරනවා මට ඕනේ නැහැ කියලා මම මේ ටික අයින් කරනවා එතකොට මේ ටික අයින් කළොත් හරිද මම මේ කොළපාටින් කොටු කරපු කොටස අයින් කළොත් හරිද කොළපාටින් කොටු කරලා තියෙන කොටස මම අයින් කළොත් එහෙම අර බල්ලා බල්ලෝ බල්ලාගේ බල්ලාට බල්ලනි කියන නාම පද පහ හදාගන්න පුළුවන්ද නැත්තම් බලු 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 කියලා නාම ප්‍රකෘති ටිකක් විතරක් ඉතුරු වෙයිද පැහැදිලිවම තේරෙනවා අර මැද තියෙන කොළපාටින් කොට මේ කොටු කරලා තියෙන කොටස අයින් කළොත් එහෙම අර ඉතුරු වෙන්නේ බලු 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 කියන නාම ප්‍රകൃති ටික විතරයි. ඒකෙන් අපිට මොකුත් කරගන්න බෑ. එහෙනම් අර තිබ්බ බලු කියන නාම ප්‍රകൃතියට විවිධ අර්ථ දෙන නාම පද ටිකක් හදාගන්න උපකාරී උනේ මේ මැද තියෙන කොළපාටින් කොටු කරලා තියෙන කොටස නේද? ආන් ඒවට අපි කියනවා මොන ප්‍රත්‍ය කියලාද? අපි ඒවට කියනවා මොනවද අපි කියන්නේ ඒවට? අපි ඒවට කියනවා විභක්ති ප්‍රත්‍ය කියලා.
අපි ඒවට කියනවා විභක්ති ප්‍රත්‍ය කියලා. සරලයි මේ බලන්න. නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍යක් එකතු වුණාම තමයි නාම පදයක් හැදෙන්නේ. මේ බලන්න. නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍යක් එකතු වුණාම තමයි නාම පදයක් හැදෙන්නේ. ඒක දැන් ඔයාලට තේරෙන්න ඕනි මොකක්ද දන්නවද? නාම පදයක් හැදෙන්නේ නෑ නේද මේ නාම ප්‍රකෘතියේ මේ කොටස නැත්තම්. හැදෙන්නේ නෑනේ. ඒක තේරෙනවනේ. එහෙනම් මේ මැද තියෙන කොටස තමයි අර නාම ප්‍රකෘතියත් එක්ක සෙට් වෙලා අර නාම පද ටික හදන්න අපිට උපකාරී වුණේ. පැහැදිලිද? ඒක තේරුම් ගන්න. එහෙනම් අපි කියනවා මෙන්න මෙහෙම. හරිද? අපි කියනවා දැන් විභක්ති හඳුන්වන්න එපැයි. මම විභක්ති නිර්වචනය කරනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ මේ කොටස අපි ලියාගමු. මම ලියනවා මෙන්න මෙහෙම කැලලක්. මේක තමයි විභක්ති නිර්වචනය. විභාගෙදී ඕගොල්ලන්ගේ විභක්ති නිර්වචනයක් අහනවා. ඒ විභක්ති නිර්වචනයක් ඇහුවාම මගෙන් මොකද්ද වෙන්නේ කියලා ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරිද? රයිට්. මම ලියනවා නිර්වචනය මෙන්න මෙහෙම. නාම නාම ප්‍රකෘතියකට නාම ප්‍රකෘතියකට පෙරද පසුද යෙදෙන්නේ? පසුනේ යෙදෙන්නේ මේ නාම ප්‍රකෘතියට මුලින්. නාම ප්‍රකෘතිය දෙන්නේ මුලින්, ඊට පස්සේ තමයි විභක්ති ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. නාම ප්‍රකෘතියකට පසුව යෙදී සමාන අර්ථද විවිධාර්ථද? විවිධාර්ථනේ පළවුනේ. බල්ලා කිව්වහම ඒක වචනයි, බල්ලෝ කිව්වහම බහුවචනයි, බල්ලාගේ කිව්වහම අයිතියක්, බල්ලාට කිව්වහම දීමක් ලැබීම, බල්ලනි කිව්වහම ආමන්ත්‍රණයක්, වෙනස් අර්ථ තමයි තියෙන්නේ. එහෙනම් නාම ප්‍රකෘතියකට පසුවේදී විවිධාර්ථ, නාම ප්‍රකෘතියකට පසුවේදී විවිධාර්ථ පල කරන ප්‍රත්‍ය විශේෂය. නාම ප්‍රකෘතියකට පසුවේදී විවිධාර්ථ පල කරන ප්‍රත්‍ය විශේෂය මොනවා විදිහට අපි හඳුන්වනවද? ප්‍රත්‍ය විශේෂය විභක්ති ප්‍රත්‍ය ලෙස හැඳින්වේ. නාම ප්‍රකෘතියකට පසුවේදී විවිධාර්ථ පල කරන ප්‍රත්‍ය විශේෂය විභක්ති ප්‍රත්‍ය ලෙස හැඳින්වේ. ඕක තමයි විභක්ති නිර්වචනය. රයිට්. මම මෙතන දාන්නා විභක්ති ප්‍රත්‍ය කියලා. රයිට්. මම විනාඩි 5ක් දෙන්න ලියා ගන්න බලන්න මේ කොටස. ලියාගන්න ළමයි, තව මිනිත්තු 3යි. ලියාගන්න බලන්න ඉක්මනට. මිනිත්තු 3යි තව.
සෝෂිනි අහලා දිනවා සර් අර කතාවේ කෙනා කොහොමද සල්ලි හොයාගත්තේ එච්චර කියලා. ඒ විදිහට ඔට්ටු දාලා තමයි මිනිහා සල්ලි හොයාගෙන තියෙන්නේ. අර අර ක්‍රමිට ඔට්ටු දාලා තමයි සල්ලි හොයාගෙන තියෙන්නේ. ඒ ඔට්ටුම දිගට පාවිච්චි කරන්න පුළුවන් නේ උන්න. දැන් මට දැන් මම එක තැනක ඒ ඔට්ටුව දාලා මට ආයි තව තැනක ගිහිල්ලා කීයද හැකින් ඔට්ටුව. හරි මේක ලියාගත්තනේ අන්තිම කොටස රයිට් දැන් දාගන්න මාතෘකාව සනුක දාදන්ස ක්ලාස් එක නම් සුපිරිම සුපිරි තැන්කියු උදේ තැන්කියු කමෙන්ට් එකට තැන්කියු රයිට් මම මෙතන සනුක මගේ WhatsApp ගෲප් එකේ ඉන්නවා නේද අම මගේ ගෲප් එකේද පබාර ගෲප් එකේද දන්න ඉන්නේ මගේ ගෲප් එකේ නැත්තම් මට මැසේජ් එකක් දාන්න හරි සිංහලයේ විභක්ති වර්ග මාතෘකාව සිංහලයේ විභක්ති වර්ග ඒ කොටස අපි දාගත්තා එතනින් පස්සේ අද දවස් අපි අවසන් කරමු එතකොට ලබන සතියේදී තියෙන අපිට විභක්ති වර්ග නමේ කතා කරලා ඒක ඉවර කරන්න දැන් අපිට තේරෙන්න ඕනි දෙවනි පාරත් මේ සිලබස් එක කවර් කිරීමක් තමයි වෙන්නේ ඈ සිලබස් එක ආවරණය කරගෙන විෂය නිර්දේශ දෙවනි පාර අපි ආවරණය කරගෙන මේ යනවා ඒක තේරුම් ගන්න රයිට් විභක්ති වර්ග සිංහලයේ විභක්ති වර්ග සිංහලයේ විභක්ති වර්ග කියලා මාතෘකාව දාගෙන මම මේ දාන සටහන ඔයගොල්ලොත් ලියාගන්න මම ලියනවා මෙන්න මෙහෙම සිංහල භාෂාව තුල පද වර්ග තුනකි සිංහල භාෂාව තුල පද වර්ග තුනකි ඒ නාම පද ක්‍රියාපද සහ අව්‍යපද ලෙසිනි මින් නාමපද සැකසෙන්නේ මින් නාමපද සැකසෙන්නේ නාම ප්‍රකෘතියකට මින් නාමපද සැකසෙන්නේ නාම ප්‍රකෘතියකට නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍ය සෑදීමෙන් බව ඉහත දැක්වෙන සටහන අනුව පැහැදිලි වේ. ඉහත දැක්වෙන සටහන කියලා කියන්නේ අපි අර කලින් ලියපු අර කොටස. හරි මේ කොටස ලියා ගන්න බලන්න. සිංහල භාෂාවේ පද වර්ග තුනකි ඒ නාම පද ක්‍රියාපද සහ අව්‍ය පද ලෙසිනි මින් නාම පද සැකසෙන්නේ නාම ප්‍රකෘතියකට විභක්ති ප්‍රත්‍ය සෑදීමෙන් බව ඉහත දැක්වෙන සටහන අනුව පැහැදිලි වේ. ඉහත දැක්වෙන සටහන අනුව පැහැදිලි වේ. හරි. ඉහත දැක්වෙන සටහන අනුව පැහැදිලි වේ. ආයි ලියනවා අපි. ඒ අනුව සිංහල භාෂාවේ විභක්ති වර්ග සිංහල භාෂාවේ විභක්ති වර්ග ටයිප් වෙන්නේ නැත්තේ ඇයි සිංහල භාෂාවේ විභක්ති වර්ග නමයක් පවතී සිංහල භාෂාවේ විභක්ති වර්ග ටයිප් වෙන්නේ නැහැ නවයක් පවතී රයිට් මේ කැලත් ලියන. ඒ අනුව සිංහල භාෂාවේ විභක්ති වර්ග 9ක් පවතී. මම දැන් දානවා විභක්ති වර්ග 9. ඕගොල්ලෝ ලියා ගන්න. මම මෙහෙමයි ලියන්නේ විභක්ති වර්ගයේ නම
ඒක තේරුම. එතකොට තේරුම් ටික අපි ලබන සතියේ කතා කරනවානේ. දැනට තේරුමත් එක්කම ලියා ගන්න. කතෘ විභක්ති නෑ පළවෙනි එක අපි ගමු ප්‍රථම විභක්ති කියලා පිළිවෙලට මෙයන් කොටක ලීසි. ප්‍රථම විභක්ති. ප්‍රථම විභක්ති වරහන් ඇතුලේ වාක්‍යයක උක්ත කතෘ හැඳින්වීම. වාක්‍යයක උක්ත කතෘ හැඳින්වීම. හරි. දෙක කර්ම විභක්ති තේරුම වාක්‍යයක අනුක්ත කර්මය හැඳින්වීම. තුන අත්‍ර විභක්ති අත්‍ර විභක්ති තේරුම වාක්‍යයක අනුක්ත අත්‍ර හැඳින්වීම. හතර කරණ විභක්ති. කරණ විභක්ති කියලා කියන්නේ වාක්‍යයක කතෘගේ ක්‍රියාවට උපකාරී වන පද. හරි. කරණ විභක්ති කියන්නේ වාක්‍යයක කතෘගේ ක්‍රියාවට උපකාරී වන පදවලට. ඊළඟට සම්ප්‍රදාන විභක්ති. සම්ප්‍රදාන විභක්ති. සම්ප්‍රදාන විභක්ති කියන්නේ දීමක් ලැබීම හැඟවීම. දීමක් ලැබීම කියලා කියන්නේ මං අරගේ බල්ලාට කියලා. බල්ලාට පෙම්මතියගේ හාද ලැබෙන්නේ බල්ලාට. ඒ වගේ අදහසක්. අංක 6 අවදි විභක්ති. අංක 6 අවදි විභක්ති. අවදි විභක්ති කියලා කියන්නේ සීමාවක් වෙන් කිරීම. සීමාවක් වෙන් කිරීම. අංක 7 සම්බන්ධ විභක්ති. සම්බන්ධ විභක්ති කියන්නේ අයිතියක් හැඟවීම. අංක 8 ආධාර විභක්ති. ආධාර විභක්ති කියලා කියන්නේ දරා ගැනීමක් හැඟවීම. අංක 9 ආලපන විභක්ති. ආලපන විභක්ති. ආලපන විභක්ති කියන්නේ ආමන්ත්‍රණයක් හැඟවීම. ආමන්ත්‍රණයක් හැඟවීම. රයිට්. ඔන්න තියෙනවා සිංහල භාෂාවේ විභක්ති වර්ග 9 සහ ඊට අදාළ තේරුම් ටික ලියා ගන්න. ප්‍රථම විභක්ති වාක්‍යයක උක්ත කතෘ හැඳින්වීම. කර්ම විභක්ති වාක්‍යයක අනුක්ත කර්මය හැඳින්වීම. කර්ම විභක්ති වාක්‍යයක අනුක්ත කර්මය හැඳින්වීම. කතෘ විභක්ති වාක්‍යයක අනුක්ත කතෘ හැඳින්වීම. කරණ විභක්ති වාක්‍යයක කතෘගේ ක්‍රියාවට උපකාරී වන පද. සම්ප්‍රදාන විභක්ති දීමක් ලැබීම හැඟවීම. අවදි විභක්ති සීමාවක් වෙන් කිරීම. සම්බන්ධ විභක්ති අයිතියක් හැඟවීම. ආධාර විභක්ති දරා ගැනීමක් හැඟවීම. ආලපන විභක්ති ආමන්ත්‍රණයක් හැඟවීම. ලියා ගන්න.
ලියා ගන්න. හරි එහෙනම් කට්ටිය මේක ලියා ගන්න නැති මං පොඩ්ඩක් මේක පින් කරගන්න සෝරි මම මේක අන්පින් කරගන්න හොඳයි අද අපි සංදි පාඩම අවසන් කරා විභක්ති හැඳින්වීම සහ විභක්ති වර්ග තියෙන විභක්ති වර්ග 9 මොනවද කියලා අපි ලියා ගත්තා ලබන සතිය ඉරිදා අපි විභක්ති පාඩමේ ඉදිරියට අපි සාකච්ඡා කරගෙන යනවා ආයි පාරක් අපි දෙගොල්ලන්ම හම්බ වෙනවා අඟහරුවා දවස 6:00 ඒ ප්‍රශ්න පත්‍ර පන්තියෙන් එතනින් එහාට වැඩ ටික දිගටම යනවා. දන්න කෙනේ යාළුවෝ තව අලුතින් සිංහල පන්ති එන්න ඉන්නවා නම් සිංහල සබ්ජෙක්ට් එක අමාරු විනම් ඒගොල්ලෝ අසරණ වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ව අපේ පන්තියත් එක්ක සම්බන්ධ කරවන්න. ළමයි ටියුට්ස් ඉවර වීගෙන යන්නේ. ටියුට් එකට ගිහිල්ලා මේ මේ ක්ලාස් එකට ගිහිල්ලා ටියුට් එක ගන්න. කෝඩි මුත්තා වගේ වැඩ කරන්න එපා. ඒක හරි නෑ. ඔව් 10 ශ්‍රේණි දරුවන්ගේ 11 ශ්‍රේණි දරුවන්ගේ ඇත්තම ටියුට්ස් ඉවර වීගෙන යන ළමයි. ඕගොල්ලෝ බොරණ ආයතනෙන් කතා කරලා අහන්න. මේ ඒ නිසා කරුණා කරලා ටියුට්ස් ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් එහෙම ටියුට් ගිහිල්ලා ගන්න මොනවා හරි වෙන අපහසුතාවක් තියෙනවා නම් ඒක මට මැසේජ් එකක් දාලා කියන්න එහෙම ළමයි මට කතා කරලා කිව්වා එහෙනම් එහෙම වැඩ ටික කරගමු එහෙනම් සම්බන්ධ වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි හැමෝටම සුබ රාත්‍රියක් අපි අඟහරුවාදා හවස 6:00 නැවත වතාවක් හම්බෙමු ප්‍රශ්න පත්‍රය ඉවර කරන්න අඟහරුවාදා හවස අපි 6:00 ඒ ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්නේ ප්‍රශ්න පත්‍රය ඉවර කරන්න අඟහරුවාදා අපි හවස හම්බෙමු හැමෝටම සුබ රාත්‍රියක් හැමෝටම දිනවල සරණයි හැමෝටම ආයුබෝවන්hari good night hamoda subrayak subrayak hari good night හරි හරි ළමයි අශිනි ඉන්නවා ජයද්දි ඉන්නවා ආයේෂා ඉන්නවා අනිමිෂා ඉන්නවා මම ඉන්නවා රයිට් හරි එහෙනම් ඔයගලන්ටත් good night හැමෝම පරිස්සමින් ඉන්න bye